राजांगणय ऐतिहासिक श्री संदगल राज महाविहाराधिपति गौरव शास्त्रवेदी अवसराई पूज्य किरिंदे चंद्रतन अपि पंडित माहिमिपाणन वहन्सेगें अवसर सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिन्नतुनि बहुम श्रद्धावें युक्तव विशाल पिरिसक अद विहारस्थानेट एकतु वेला मे सूदानं वेन्नी लौतुरा शांतिनायक सम्मा संबुदुरजानन वहन्से विसिन लोकसत्वयन पिलिबंदव अप्रमाण दयाविं करुणाविं मैत्रियं युक्तव अवबोध करगन देशना कोट वदाल परम गंभीर वू श्री सद्धर्म रत्नयेन अबमल रेणुकटत् वडा अडु बहुम पुंचि कोटसक देशना करवगने धर्म गौरवय पेरदरि करगने देशनागत धर्मये श्रवणे करन्नत् इसे धर्म श्रवणे किरीमें लबेन अववाद अनुशासना तम तमंगे जीवित वलट एकतु करगने वडात निवरदि मेलव जीवितयक सकस करगन्न निवरदि उन मेलव जीवितयक तुलिं सुगति गामी ऊ परलव आयति भवेकिं सनसेन्न अवसाने प्रार्थना करन बोधियं सप सहित प्रतिपदावें उतुम चतुरारि सत्य धर्मे अवबोध करगेनीमे बलापुरुत्वत एतुवाई मे धर्म श्रवणे करन्न सूदानं वेन्नि पिन्नतुनि एवन उतुम बलापुरुत्तु प्रार्थना मुदुन्पत् करगेनीम वेनुवेन सद्धर्म श्रवणे करन सदहवत दायक कारकादीन विसिन महत ऊ बलापुरुत्वक पेरदरि करगनम धर्म श्रवणे कल युतुई केन कारणाव अपि बुदुरजानन वहसे देशना कुट वदाला ए बलापुरुत्व तमाई मे धर्म देशनाव श्रवणे करन अतरतुरदीम मागे पंच नीवरण धर्मयं यटपत्वेवा सप्त बोध्यांग आदि धर्मयं वेडी दूनु वेवा मे देशनावातर तुरदीम मट उतुम मार्गयक फलयक अवबोध वेवा किनिसितिं युक्तवम धर्म श्रवणे करन्न केला ए प्रार्थनाविं युक्तवम अपि धर्म श्रवणे करमु पिन्नतुनि अद धर्म देशनावे मातृकावे हटियट मम योदागंड कल्पना कले धम्मपद पालिये दहवेनी वू दंड वर्गे संदहन वन एक गाथा रत्न उदकं हि नयन्ति नेत्तिका उसुकारा नमयन्ति तेजना दारुं नमयन्ति तच्चका अत्तानं दमयन्ति सुब्बता अपे बुदुरजानन वहन्से मे गातारत्ने देशना कोट वदाले सुख केन सामनेरयन वहन्से मूल करगत्त एक सिद्धियक पदनम करगेने मे गातारत्ने देशना कोट वदाले ए सिदुवीम यम प्रमाणय अपि साक्षात्कार करने एक मे पिन्नतुन्गे धर्मावबोधे सदा पहासुवक वेई केला हितनवा पिन्नतुनि अतीते दंबदिव एक सिटु केनेक हिटिया रजगहनुवर सिटुवरया केला
මේ සිටුවරයට පුතෙක් හිටියා ගන්ධක කියලා. මේ ගන්ධක සිටු කුමාරයා වයසින් මුහුකුරා ගිහිල්ලා තරුණ වයසට ආවට පස්සේ මේ සිටුවරයා තමන්ගේ පුතාට සිටු තනතුර ලබලා දෙන්න කටයුතු යොදලා තිබුණා. ගන්ධක කුමාරයාගේ තාත්තා මරණයට පත් වුණාට පස්සේ තාත්තගේ සිටු තනතුර පුතාට ලැබුණා. එදා ඉඳලා මේ කුමාරයා හැඳින්වුවේ ගන්ධක සිටු, ගන්ධක සෙට්ටි කියන නමින් තමයි හැඳින්වුවේ. ගන්ධක කුමාරයාගේ තාත්තගේ ආදාහන කටයුතු නිමා වුණාට පස්සේ මේ ධන සම්පත් භාරව හිටපු අය කුමාරයා අඬගහගෙන ගිහිල්ලා පියා සතු ධනස්කන්ධය පෙන්නුවා. කුමරුනි, මේ තියෙන්නේ ඔබේ පියා සතු ධනය විශාල ප්‍රමාණයක්. ඊට අමතරව තවත් ධනස්කන්ධයක් පෙන්නුවා. මේ ඔබේ පරම්පරාවේ ඥාතීන්ගෙන් ඉතුරු වුණ ධනය. පියාගේ ධනයේ අයිතියත් ඔබටමයි, මේ ඥාති පරම්පරාවේ ධනයත් ඔබටමයි. මේ ධනය භාර අරගෙන ඔබ කැමතිසේ පරිහරණය කරන්න කියලා. එහෙම සඳහන් කරාම ගන්ධක කුමාරයා අහනවා, මගේ නෑදෑයෝ මේ හම්බ කරගත්ත ධනය අරන් ගියේ නැද්ද? ඇයි මෙහෙ දාලා ගිහිල්ලා තියෙන්නේ? ඒගොල්ලෝ ඒ තරම්ම අඥානයිද? ඒ වෙලාවේ තමන්ගේ අනිත් සේවක කාරකාදීන් සඳහන් කළා, කුමරුනි, මැරෙන අය මොකවත් අරන් යන්නේ නැහැ. ඒ අය හරිහම්බ කරගත්ත යමක් වෙත්නම් ඒ සියලුම දේවල් මෙහෙ දාලා තමයි මැරිලා යන්නේ. ඒ නිසා ඔබේ ඥාතීන් හම්බ කරපු ධනස්කන්ධය ඔක්කොම මෙහෙ දාලා ඒගොල්ලෝ මැරිලා ගියා. ගන්ධක කුමාරයා කල්පනා කළා, මගේ මව්පියෝ මගේ දෑදෑයෝ අරගෙන නොගිය ධනය මම අරගෙන යන්න ඕන කියලා. එහෙම හිතලා මේ ධනස්කන්ධය කොහොමද එතකොට අරගෙන යන්නේ? කල්පනා කළා භුක්ති විඳින්න ඕනේ. මෙව්වගෙන් හොඳට මම අනුභව කරන්න ඕනේ. අනුභව කරලා මේ ධනය ඉවර කරන්න ඕනේ. එතකොට මැරිලා යනකොට ධනයත් එක්කම තමයි මම මෙලවින් යන්නේ. ඇයි ඒ ධන සම්පත් වියදම් කරලා බොහොම හොඳට රසට කාලා බිලා එහෙම කරනවා කියලා කල්පනා කළා. සාමාන්‍යයෙන් ගන්ධක සිටුවරයාගේ එක කෑම වේලකට කහවණු දහසක් වියදම් කරනවා. මාසෙ 15ක දවසට සහ මාසෙ මැද දවසේ කෙටියෙන් කිව්වොත් මාසෙකට දෙපාරක්. ගන්ධක සිටුවරයාගේ කෑම වේලක් තියෙනවා. ඒ කෑම වේලට කහවණු ලක්ෂයක් වියදම් කරනවා. සාමාන්‍යයෙන් කෑම වේලකට කහවණු 10යි. මාසෙකට දෙපාරක් කෑම වේලට කහවණු ලක්ෂයක් වියදම් කරනවා. කහවණු ලක්ෂයක් වියදම් කරලා ආහාර අනුභව කරන මාසයේ දවස් දෙකේ නගරය පුරාම අඬබෙරයක් ප්‍රචාරය කරනවා. ගන්ධක සිටු විශේෂ කෑම වේල භුක්ති විඳින දවස හදයි හැමෝම බලන්න එන්න කියලා. ගන්ධක සිටුවරයා කහවණු ලක්ෂයක් වියදම් කරලා
නාණ්ඩ කොටුවක් හදලා තියෙනවා. නාණ්ඩ ආවරණය කරගන්න කොටුවක් හදලා තියෙනවා. ඒක හදලා තියෙන්නේ පලිඟු වලින්. ඒක හදන්න වියදම් කරලා තියෙනවා කහවණු ලක්ෂය. ඒ නාන කොටුව ඇතුලේ තව වෙනම ගලක් වගේ යමක් තියලා තියෙනවා. වාඩි වෙන්න වගේ. ඒකත් කහවණු ලක්ෂයක් වටිනවා. ගන්ධක සිටුවරයා විශේෂ කෑම වේලා අනුභව කරන දවසේ ඉන්න කුටිය. ඒ කුටියේ දොර කවුළු ආදියත් පලිඟු වලින්ම හදලා තියෙනවා. කහවණු ලක්ෂයක් වටිනවා. ඒ කුටිය ඇතුලේ පලිඟු වලින් හදා පුටුවක් තියෙනවා වාඩි වෙන්න. ඒකත් කහවණු ලක්ෂයක් වටිනවා. ඒ කුටියේ මේසේ උඩ ආහාර අනුභව කරන පිඟාන තියාගන්න දරණුවක් තියෙනවා. ඒකත් පලිංගෝලින් හදලා තියෙන කහවණු ලක්ෂයක් වටිනවා. ගන්ධක සිටුවරයා ආහාර අනුභව කරන තලිය හදලා තියෙන පලිඟු වලින් ඒකත් කහවණු ලක්ෂයක් වටිනවා. ඒ තලියේ අනුභව කරන කෑම වේලත් කහවණු ලක්ෂයක් වටිනවා. ඉතින් මේ විශේෂ කෑම වේල අනුභව කරන දවස්වල මිනිස්සු ඒ කුටිය වටේටම අට්ටාල හදලා තියෙන්නේ. කොටසක් බිම ඉන්නවා. අර අට්ටාලවල උඩ තට්ටුවේ තව කොටසක් ඉන්නවා. ඊට උඩ තට්ටුවේ තව කොටසක් ඉන්නවා. මේ දහස් ගණන් සෙනග එකතු වෙනවා සිටුවරයා කෑම කනවා බලන්න. පින්නතුනි මෙහෙම කාලෙ ගෙවිලා යනකොට පිටිසර ගමක දුප්පත් මිනිහෙක් ගෙදරට අවශ්‍ය දුරු මිරිස් ටික සපයා ගන්න ඕන නිසා කැලේට ගිහිල්ලා දර කඩන දර කරත්ත කීපයක් අරගෙන වෙළඳ පොළට එනවා. ඒ කියන්නේ නගරයට එනවා දර විකුණන්න. ඒ ආපුවහම නතර වෙන ගෙදරක් තියෙනවා මේ නගරේ. හැමදාම දර විකුණන්නාම නතර වෙන්නේ මේ ගෙදර. දැන් මේ ගෙදර කෙනා එක්ක හොඳටම මිත්‍රයි. එක දවසක් දර කරත්ත ටික අරගෙන ආවහම අර ගෙදර කෙනා අහනවා යාළුවේ උඹ දැකලා තියෙනවද ගන්ධක සිටුවරයා කෑම කන හැටි කියලා ඇහුවා. එදා සිටුවරයා කෑම කන දවස. නෑ කීවා. කවදාවත් දැකලා නැද්ද කීවා නෑ කීවා. එහෙනම් අද යන් බලන්න. එහෙම කියලා එක් කරගෙන ගියා. ගිහිල්ලා දැන් අට්ටාලි උඩ නැගලා ඉන්නවා. ගන්ධක සිටුවරයා අර පලිඟු කොටුවෙන් නාගෙන කෑම කන තැනට ඇවිල්ලා වාඩි වෙලා මිනිස්සු දාස් ගණන් රැස් වෙලා හොඳට ඒ දිහත් බලලා දැන් කෑම කන්න ලෑස්තියි. පින්නතුනි මේ විශේෂ කෑම වේලට ව්‍යංජන වර්ග 100ක් තියෙනවා කියලා සඳහන් කරනවා. දැන් තමන්ගේ සේවකයෝ ඇවිල්ලා කෑම බෙදෙනවා. පලාතම සුවඳයි. අර පිටිසර ගමෙන් ආපු පුද්ගලයා කවදාවත් මේ වාගේ කෑම වේලක් දැකලත් නැහැ. දැකලා නැත්තම් කොහොමත් කාලත් නැහැ. පුදුමාකාර සුවඳක්. ඉතින් මෙයාට මෙහෙම ආහාරවල සුවඳක් ලැබිලත් නැහැ. ආන් ඒක නිසා සිටුවරයාගේ කෑම වේලෙන් ටිකක් ඉල්ලගන්න ලොකු ආසාවක් ඇති වුණා. තමන් එක්කරගෙන ගියපු තමන්ගේ යාළුවට කතා කරලා රහසින් කියනවා යාළුවේ මටත් බත් කටක් ඉල්ලලා දෙන්න බැරිද කියලා. ඊට පස්සේ ඔහුගේ යාළුවා සිටුතුමාට කතා කළා. ඈතනි ඉන්නේ හයියෙන් කෑ ගහලා කතා කළා සිටුතුමනි. ඔබතුමාට මම තුන් වතාවක් නමස්කාර කරනවා. සිටුතුමනි
මගෙත් එක්ක අද පිටස්තරේ කෙවිල්ල ඉන්නවා. ඒ කියන්නේ පිටගමක කෙනෙක් ඇවිල්ල ඉන්නවා. සිටුතුමනි ඔහුට බත් කටක් ඕනලු. සිටුතුමා සඳහන් කළා ඒකනම් කොහොමවත් කරන්න බෑ කියලා. බත් කටක් දෙන්න බෑ. නැවත සිටුවරයා කියනවා බත් කටක් නම් කහවණු 100ක් 200ක් වටී. එහෙම බත් කටක් දෙන එක නෙමෙයි ප්‍රශ්නේ. එක්කෙනෙකුට මේ විශේෂ කෑම වේලෙන් බත් කටක් දුන්නොත් අනික් අයත් මටත් කියලා ඉල්ලන්න පටන් ගන්නවා. එහෙම ඉල්ලන අයට කටකට දෙන්න ගියොත් මම මොනවද අනුභව කරන්නේ කියලා අහුවා. අර මිනිසයා කියනවා අද බත් කටක් කන්න බැරි වුණොත් මම මැරෙනවා කියලා. එතකොට මෙයාට බත් මේ ආහාරය පිළිබඳව කොයිතරම් කැමැත්තක් ඇති වෙලාද බත් කටක් නොලැබුණොත් මැරෙනවාද කියලා කිව්වා. ආයෙත් අර මිත්‍රයා අඬ ගහලා කියනවා සිටුතුමනි අනුකම්පා කරන්න. බත් කටක් දුන්න නැත්නම් ජීවිතේ නැති කර ගන්න ඕනේ. මොහුට ජීවිතේ දෙනවා කියලා හිතලා බත් කටක් දෙන්න කිව්වා. බෑ කිව්වා. සිටුතුමා කියනවා එහෙම උවමනාම නම් මගේ ගෙදර අවුරුදු 3ක් රෑ දවල් දෙකේම බැල මෙහෙවරකම් කරන්න කියලා කිව්වා. ඉතින් එතකොට බත් එපා වෙනවනේ. අවුරුදු 3ක් රෑ දවල් දෙකේම බැල මෙහෙවරකම් කරන්න කිව්වා. පඩි නෑ. පඩි නැතුව වැඩ කරන්න ඕනේ. දැන් පින්නතනි කවුරුවත් ආයෙත් බත් ඉල්ලයිද? ආයෙ බත් ඉල්ලන්නේ නැහැ කවුරුවත්. සිටුවරයාගේ අදහසත් ඒකම තමයි. අර මිත්‍රයා අර පිටස්තර පුද්ගලයාට කියනවා ඇහුණද යාළුවේ බත් කටක් ඕනෙම නම් අවුරුදු 3ක් රෑ දවල් දෙකේම සිටු ගෙදර බැල මෙහෙවරකම් කරන්න ඕනේ. මොහු මොකක් කියන්නේ? කිසි කෙනෙක් උත්තර දුන්නේ නැහැ. මොහු කියනවා හා කියලා. දැන් අපි පිනුතුන් හිතන්නකෝ කෑම වේලට කොයි තරම් කැමැත්තක් තියෙනවද කියලා. එක බත් වේලක් වෙනුවෙන් අවුරුදු 3ක් පඩි නැතුව රෑ දවල් දෙකේම බැල මෙහෙවරකම් කරන්න. දවල් විතරකුත් නෙමෙයි. රෑයි දවලුයි දෙකම කෑම වේලක් නිසා. දැන් මේ පුද්ගලයා හා කීවනේ. නගරේ මිනිස්සු මොහුට නමක් තිබ්බා. මොකක් කියලාද? බත් බැලයා කියලා. දැන් බත් බැලයා එදා ඉඳලා සිටු ගෙදර වැඩ. දර කරත්ටි අර ගෙදරමයි. ගෙදර දුවදරුවෝ ඉන්නවද කෑවද බීවද මොනව කරනවද මොකවත් හිමිනේ නැහැ. ගෙදරට දුරුමිරිස් ටික ගන්නනේ දර විකුණන්න ආවේ. ඒක මග දාලා තමන් කෑම වේලක් වෙනුවෙන් දැන් වැඩ කරනවා. පින්නතුනි සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බැහැ. මෙහෙම වැඩ කරලා අවුරුදු 3ම නිමා කළා. සිටුතුමාගේ සේවකයෝ සිටුතුමාට කියනවා සිටුතුමනි බත් බැලයා පොරොන්දු වෙච්ච කාලේ ඉවරයි. අවුරුදු 3ම හොඳට මහන්සි වෙලා වැඩ කළා. අපේ පොරොන්දුවත් ඉෂ්ට කරමු නේද කියලා. සිටුතුමා කිව්වා හොඳයි. එහෙනම් අහවල් දවසේ බත් බැලයා කෑම කන දවස කියලා නගරවැසියෝ දැනුවත් කරන්න. මම අඳිනවා වාගේ වටිනා ඇඳුම් මහන්න කියලා කිව්වා. මොකටද මේ බත් බැලයට අඳන්නේ?
මම පළඳිනවා වගේ වටිනා ආභරණ ඔහුට පළඳවන්න. මම නාන මගේ පලිඟු කොටුව ඇතුලේ ඔහුට නාන්න අවස්ථාව හදන්න දෙන්නේ. පලිඟු කොටුවෙන් නාවල වටිනා ඇඳුම් අන්දවල ආභරණවලින් සරසලා මම අනුභව කරන කුටිය ඇතුලේ කහවනු ලක්ෂයක් වටින තලියකට කහවනු ලක්ෂයක් වටින ව්‍යංජන 100ක් සහිත කෑම වේල බෙදලා ඔහුට කෑම දෙන්න කියලා කිව්වා. විශාල පිරිසක් රැස්වෙලා සිටුවරය කෑම කනවා බලන්නද තුන් අවුරුද්දක් බැල මෙහෙවරකම් කරපු මේ මිනිහගේ කෑම වේල බලන්න. නිසි වෙලාවට ඔහුත් ගිහිල්ලා අර පලිඟු කොටුවේ පොටුවේ වාඩි වුණා. සේවකයෝ ව්‍යංජන 100ක් සහිත අර ප්‍රණීත කෑම වේල ඔහුට ගෙනල්ලා පිළිගන්නවා. දැන් අපේ පින්නතුන්ට මතකයි මෙතෙන්ට එන්න මොහු මොන කැපකිරීමක් කළාද කියලා. බඩගින්නේ මැරෙනවා කියලා කීවත් සාමාන්‍ය කෙනෙක් අවුරුදු 3ක් රෑ දවල් දෙකේම බැල මෙහෙවරකම් කරන්න ඉදිරිපත් වෙන එකක් නැහැ. නමුත් මොහු ඉදිරිපත් වුණා විතරක් නෙමෙයි කාර්ය ජයග්‍රහණය කළා. තුන් අවුරුද්දක බැල මෙහෙවර ඉවරයි. දැන් ප්‍රතිඵලය. පින්නතුනි මේක අබුද්ධෝත්පාද කාලයක්. ගන්ධන මාදන පර්වතයේ වැඩ හිටියා පසේ බුදුරජාණන් වහන්සේලා. එක පසේ බුදුරජාණන් වහන්සේ නම සමාධියෙන් අවදි වුණා. නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉඳලා සමාධියෙන් අවදි වුණා. සමාධියෙන් අවදි වෙලා පිණ්ඩපාතේ වඩින්න ලෑස්ති වෙලා පසේ බුදුරජාණන් වහන්සේ බැලුවා මේ නගරේ මට දානි ටිකක් දෙන්න ශ්‍රද්ධාවන්තයෙක් ඉන්නවද? බුදුරජාණන් වහන්සේ කවුද දැක්කේ? තුන් අවුරුද්දක බැල මෙහෙවර නිමා කරන බත් බැලයව දැක්කා. ඔහු ගාවට යන්න ඕන කියලා හිතලා නමුත් ගියොත් මට දානි පිළිගන්වන්න තරම් ඔහු ළඟ ශ්‍රද්ධාව තියෙනවද කියලා බැලුවා. ශ්‍රද්ධාවක් තියෙනවා. එහෙනම් මේ අහිංසකයට පිහිටක් විය යුතුයි. දැන් ආහාරයේ ළඟට ලැබිලා තියෙනවා. දාස් ගණන් මිනිස්සු බලාගෙන ඉන්නවා. බත් බැලය තුන් අවුරුද්දක මෙහෙවරින් පස්සේ මේ ප්‍රණීත ආහාර වේලෙන් පිට කටේ තියාගන්න සූදානම් වෙන මොහොතේ ඔහු බත් පිඟාන ළඟට ගන්නකොටම පසේ බුදුරජාණන් වහන්සේ අහසින්ම වැටියා. වැඩලා ඔහුට පෙනී හිටියා. ඉන්නතින් මොන සිතුවිල්ලක් ඇතිවෙන්න ඇත්ද? අපිට මේක කතාවක් අහගෙන ඉන්නවා විතරයි. නමුත් මේ ධර්ම කාරණාව ඇතුළේ හිතන්න දේවල් ඕන තරම් තියෙනවා. ජීවිතයට එකතු කරගන්න දේවල් බොහෝසේ තියෙනවා. ඒ නිසා මේ කතාව විතරක් අහලා ඉවර කරනවට වඩා මේක ඔස්සේ ආපහු බොහෝ දේවල් හිතන්න ඕනේ. මුලින්ම කෑම කණ්ඩ හිතුන දවස කෑම වේල වෙනුවෙන් ජීවිතෙත් නැති කරගන්නවා කියලා හිතපු හැටි, කෑම වේල වෙනුවෙන් රෑ දවල් දෙකේම තුන් අවුරුද්දක් බැල මෙහෙවරකම් කරන්න කියපු කාරණාව, මේ කෑම වේලට මොනතරම් ලොල් බවක් තියෙනවද ඒකට ඉදිරිපත් වීම, තුන් අවුරුද්දම හොඳට වැඩ කරලා දැන් කෑම වේල ලබලා ඉති. ඒ කියන්නේ මොහු ජයග්‍රහණය කරලා ඉති. එතකොට දැන් මේ කෑම වේල අනුභව කරන්න සූදානම් වෙන වෙලාවේ තවත් කෙනෙක් එතෙන්ට සම්ප්‍රාප්ත වෙලා තියෙනවා ආහාර ටික ඒකෙන් ඉල්ලගන්න. එතකොට කොහොම සිතුවිල්ලක් තියෙන්නේ?
කෙත්ත සම්පත්තියත් හොඳයි. වත්තු සම්පත්තියත් හොඳයි. මොකක්ද කෙත්ත සම්පත්තිය? පසේ බුදු කෙනෙක්. වත්තු සම්පත්තිය පිරිසිදු කෑම වේලක්. ඒක පිරිසිදු කෑම වේලක් කිව්වේ. හොරකම් කරලා නැහැ. වංචා කරලා නැහැ. මංකොල්ල කාලා නැහැ. රාරක් විකුණලා නෙවෙයි හම්බ කළේ. වසවිස විකුණලා නෙමෙයි හම්බ කළේ. මස් පිණිස සත්තු ඇති කරලා විකුණලා හොයාගත්ත මුදලින් නෙමෙයි මේ කෑම වේල හම්බ කරගත්තේ. තරාදියෙන් කිරණ කොට හොරට කිරලා ඉතුරු කරගෙන නෙමෙයි මේ කෑම වේල. ලාහෙන් සේරුවෙන් බුසලෙන් මනිනකොට හොරට මැනලා හම්බ කරගත්ත ධනයකින් නෙමෙයි මේ කෑම වේල. ඒවට කියන්නේ තුලා කූට මාන කූට. හොරට කිරණවට කියන්නේ තුලා කූට. හොරට මනිනවට කියන්නේ මානකූට. දැන් එතකොට බත් බැලයාගේ කෑම වේලේ ඔය මොකවත් තියෙනවද? එයාගේ දුක, වෙහෙස, මහන්සිය නිසා නේද මේ කෑම වේල හම්බ වෙලා තියෙන්නේ. එහෙනම් ඒක හරි පිරිසිදුයි. වත්තු සම්පත්තිය පිරිසිදු වස්තුවක්, එහෙම නැත්නම් පිරිසිදු බීජයක් වපුරන්න තියෙනවනම් හොඳ කෙතක් අස්වැන්න සාර්ථක නැද්ද? බීජත් හොඳයි කුඹුරත් හොඳයි, අස්වැන්න සාර්ථකයි. එහෙමනම් කෙත්ත සම්පත්තිය කිව්වේ භාග්‍යතුන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ. වත්තු සම්පත්තිය තමන් පිරිසිදුව හම්බ කරගත්ත කෑම වේල. නමුත් තුන් අවුරුද්දක් දුක් විඳලා හම්බ කරගත්ත කෑම වේල තව කෙනෙකුට දෙන්න පුළුවන්ද? බත් බැලය මොනව කරන්නේද? නැගිට්ට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ වැඳලා බැලුව පාත්‍රය දිහා. පාත්‍රයේ ආහාර නැහැ. ස්වාමීනි, දානි ලැබිලා නැහැ නේද? ලැබෙයි පුතේ කියලා කිව්වා. කවදාවත් තාම ලැබුණේ නැහැ කියලා කියන්නේ නැහැ. ලැබෙයි කියලා කියන්නේ. ආපහු ගියා අර කොටුව ඇතුළට. පලිඟු තලිය අතට ගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන්ගේ කෑම වේල දැන් බෙදෙනවා. භාගයක් බෙදෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ පාත්‍රයට අත වහලා කිව්වා, දැන් ඇති කියලා. නෑ ස්වාමීනි, මේක දෙන්නෙකුට පිළිගන්නපු කෑම එකක් නෙමෙයි, මේක මට විතරක් දුන්න කෑම එක. මේක දෙන්නෙකුට වළඳන්න දෙයක් නෑ, එක්කෙනෙකුගේ කෑම වේලා. ස්වාමීනි, මට මෙලවින් සංග්‍රහයිපා. ස්වාමීනි, මේ කෑම වේල හම්බ කරගන්න තුන් අවුරුද්දක් රෑ දවල් දෙකේම මං දුක් විඳා. ස්වාමීනි, එක බත් වේලක් වෙනුවෙන් එච්චර බැල මෙහෙවරකම් කෙරුවේ සසර දන් දීලා නැති හින්දාමයි. මෙලවින් සංග්‍රහයිපා ස්වාමීනි, මට පරලොවටම සංග්‍රහ කරන සීක්වා, මගේ ආහාර වේල පිළිගන්නා සීක්වා කියලා අර තලියේ බත් ඇටයක්වත් ඉතුරු කළේ නැහැ. සියලුම ආහාරයේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්න. තුන් අවුරුද්දක් දුක් විඳලා හම්බ කරපු කෑම වේලේ බත් සරලුවක් දිවගාලා මේ කෑම වේල කොච්චර රසයිද කියලාවත් බැලුවේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා, මම ගන්ධමාදන පර්වතයට වඩින තාක්කල් මේ සියලු ජනතාවට මාව පේන්න ඕන කියලා. ඒ දානි ටික අරගෙන බත් බැලයට ආශිර්වාද කරලා එතනින්ම අහසට පැන නැගලා ගන්ධමාදන පර්වතයට වඩිනවා. සියලුම මහජනයට පේනවා. ගන්ධමාදන පර්වතයට වැඩලා
මේ ආහාරය බුද්ධානුභාවයෙන් පසේ බුදුරජාණන් වහන්සේලා 500කට උන්වහන්සේ පිළිගන්නවා. ඒක දැකපු මිනිස්සු සාදුකාර පවත්වන්න පටන් ගත්තා. කොහොමද කියලා සඳහන් කරනවා, එක උඩ එක හෙන වැටෙනවා වගේ කියලා. ඒ තරම්ම මිනිස්සුන්ගේ සාදුකාරී සද්දයි. ඒ තරම් සාදු කියනවා. ගන්ධක සිටුවරයා මාලිගාව ඇතුළේ ඉඳලා කල්පනා කරනවා, මම අනුභව කරන ප්‍රණීත ආහාර වේල බත් බැලයට කණ්ඩ බැරුවේති. මිනිස්සු බැලයට සමච්චල් කරනවා වින්දෙයි ඔය ඇහෙන්නේ. සේවකෙක් දෙන්නෙක් එව්වා ගිහින්න බලලෙන්ට කියලා. සේවක පිරිස ආපහු ඇවිල්ලා කියනවා, සිටුතුමනි සමච්චල් කරනවා නෙමෙයි, බත් බැලය මහ ශ්‍රේෂ්ඨ වැඩක් කරලා තමන්ගේ මුළු කෑම පිඟානම පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීලා, ඒ සතුට දරාගන්න බැරුව මිනිස්සු සාදුකාර පවත්වනවා. සිටුවරයට ඇති වුණේ පුදුම සතුටක්. ගන්ධක සිටුවරයා මෙතෙක් දන් දීලා තියෙනවද? ගන්ධක සිටුවරයා මෙතෙක් දන් දීලා නැහැ, මෙච්චර ධනෙ තිබිලා. ගන්ධක සිටුවරයා ධනය අරගෙන යන්න කල්පනා කළේ කොහොමද? එව්වා ඔක්කොම වියදම් කරලා හොඳට කෑම කනවා කියලා හිතුවා. හොඳට සතුටු වෙනවා කියලා හිතුවා. එතකොට සිටුවරයාගේ අවසාන කාලෙ වෙනකොට ධනයත් ඉවරයි. සිටුවරයා මැරිලා යනවා කියලා කියන්නේ ඒ ධනය ඔක්කොම සිටුවරයා අරන් ගියා කියන එක කියලායි සිටුවරයා හිතුවේ. නමුත් මේ කාරණාවේදී සිටුවරයා කල්පනා කරනවා, අනේ මට කවදාවත් කරගන්න බැරි වෙච්ච වැඩක්. මට කවදාවත් හිතුනේ නැති වැඩක්. මට කවදාවත් කල්පනා වුණේ නැති කල්පනාවක්. මට පහළ නූන චේතනාවක්. මට නොලැබුණ භාග්‍යයක් මහුට ලැබුණා. එන්න කියන්න කිව්වපත් බැලේට. එක් කරගෙන ආව සිටුතුමා ළඟට. සිටුතුමා බත් බැලයගේ අතට කහවණු දා දුන්නා. දීලා කිව්වා, මිත්‍රයා ඔබ දවාලි කරපු පින්කම මටත් අනුමෝදන් කරපන්, මටත් දියන් ඒකෙන් පින් කියලා. බත් බැලය තමන් ලබාපු කුසලයේ සිටුවරයටත් අනුමෝදන් කෙරෙව්වා. පින්නතේ එහෙම පින් ලබන්න පුළුවන්ද? එහෙම පින් ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒක එදා විතරද ලැබෙන්නේ? අද ඔබට ලබන්න පුළුවන්. මිනිස්සු ගාව ප්‍රඥාව තියෙනවා නම්, මිනිස්සු ගාව ශ්‍රද්ධාව තියෙනවා නම්, බුද්ධාන්තරයකින් කොච්චර දේවල් කරන්න පුළුවන්. අතීතයේ කතාවක් මතක් කළොත් අදත් මෙහෙම දේවල් තැන තැන වෙනවා ඇති. නමුත් අපි අතර හරි දුර්ලභයි. අපේ අතීත මුතුන් මිත්තු, කිරියම්ම කිරියත්ත, පසළොස්වක පෝය දවසේ පන්සල් ගිහිල්ලා උදේ ඉඳලා අෂ්ටාංග සීලය, නවාංගු පෝසතේ, දසාංගු පෝසතේ සමාදන් වෙලා පෝය දවසේ 24 පැයක් කීවි. අද උදේ නම් සිල් ගත්තේ. හෙට උදේ වෙනකම් සිල් ආරක්ෂා කරනවා. අද උදේ 6ට නම් සිල් ගත්තේ. හෙට උදේ 6ට තමයි සිල් පවාරණය කරන්න ඕනේ. එතකොට 24 පැයක් සම්පූර්ණයි. සාමාන්‍යයෙන් සිල් ගන්නෙත් එහෙමයි. ගිහි අයගේ නිත්‍ය සීලය මොකක්ද? පංචශීලය. නිති පන්සිල්, පෝය 8 සිල් කියලා අපි කියන්නේ. පන්සිල් වලට වඩා උසස් සීලයක් පෝයට සමාදන් වෙනවා. සාමාන්‍යයෙන් සිල් ගන්න මාසෙට පෝය කීයක් තියෙනවද? අපිට 4ක් තියෙනවා.
මාසෙට පෝය හතරක් තියෙනවා. පසළොස්වක පෝයයි, අමාවක පෝයයි, පුරාටවකයි, අවාටවකයි. අපි පෝය හතරින් පෝය කීයක් සිල් ගන්නවා ඇද්ද? වර්තමාන වෙනකොට එකයි. ඒ පසළොස්වක විතරයි. ඒකත් වරුවයි. 24 පැයක් නෑ. ඒකත් වරුවයි. හැබැයි මේ ශාසනයේ කොතනවත් අර්ධ උපෝසතයක් ගැන කතා කරන්නේ නෑ. අර්ධ උපෝසතයක් කියලා කියන්නේ භාගයයි. දවසින් භාගයක් සමාදන් වෙන සීලයක් ගැන බුද්ධාගමේ කතා කරලා නෑ. එතකොට අද අපි සමාදන් වෙන ඒ කාලය බුද්ධාගමේ තියෙන කාලයක්ද? එහෙනම් අපි කරගෙන යන්නේ බුද්ධාගමේ නැති වැඩක්. බුද්ධාගමේ කතා කරන්නේ පූර්ණ උපෝසතයක්. අර්ධ උපෝසතයක් වෙන ක්‍රමයක් තියෙනවා. පින්නතේ ඒක සංකීර්ණ කොටසක්. අපි සමාදන් වෙන අර්ධ උපෝසතයේදී සමහර වෙලාවට අර්ධ උපෝසතේ නැහැ. උදේට ගෙදරින් එන්නේ සිල් ගන්න. හැබැයි ගෙදරට කියලා එනවා මම 5-6 වෙනකොට එනවා කියලා. සිල් සමාදන් වෙනවා උදේ සිල් සමාදන් කරවනකොට. තෙරුවන් සරණ ගිහිල්ලා දිවි හිමියෙන් ප්‍රාණඝාත කරන්නේ නැහැ. පොරොත්තු වෙනවා. දිවි හිමියෙන් හොරකම් කරන්නේ නැහැ. පොරොත්තු වෙනවා. දිවි හිමියෙන් අබ්‍රහ්මචර්යාවකට යන්නේ නැහැ. මේ සිල්පදේ තේරෙනවද? හුඟක් අය ඕක තේරුම් ගන්නේ නැහැ. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියහම ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි. එහෙනම් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යාවෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදන් වෙමි. අබ්‍රහ්මචර්යාවෙන් වැළකුණා නම් අපි ඊළඟට ඉන්නේ කෝකෙද? බ්‍රහ්මචර්යාවයි. එහෙනම් බ්‍රහ්මචර්යාව කියන්නේ මොකක්ද? බ්‍රහ්මයින් තුල කාමසේවනයක් නැහැ. එතකොට අබ්‍රහ්මචර්යාව කියලා කියන්නේ බ්‍රහ්මචර්යාව නෙමෙයි. බ්‍රහ්මචර්යාව නෙමෙයි කියලා කියන්නේ කාමසේවණයෙන් යුක්තයි. නමුත් අද අබ්‍රහ්මචර්යාවෙන් වළකිනවා. ඒ කියන්නේ කාමසේවණය කරන එකෙන් වළකිනවා කියන එකයි මේ කියන්නේ. එහෙම පොරොන්දුවක් දීලා හතරවෙනියට තියෙනවා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඔන්න සිල්පදී සංකීර්ණ වෙන තැන. දිවි හිමියෙන් බොරු කියන්නේ නැහැ. ඒක මතක තියාගන්නකෝ. ඊළඟට තියෙන්නේ දිවි හිමියෙන් රහමෙර පානය කරන එකෙන් වළකිනවා. අද දවස් දිවි හිමියෙන් කියන්නේ කවදාවත් කරන්නේ නැහැ කියන එක. හොඳයි, මතකද 6 වෙනි ශික්ෂාපදේ මොකද්ද කියලා? විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් මම ගෙදරට කියලා ආවේ මොකද්ද? 5-6 වෙනකොට ගෙදර යනවා. දැන් සිල් පවාරණය කරලා ගෙදර ගියහම රාත්‍රී ආහාරය අනුභව කරන්නේ නැද්ද? අනුභව කරනවා. දැන් අපි කල්පනාම සිල් පවාරණය කරලානේ. එතකොට විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියහමත් මේ පැය 24ම මං විකල් භෝජනෙන් වළකිනවා කියලා තමයි සමාදන් වෙන්නේ.
එතකොට සමාදන් වෙනකොට කිව්වා පැය 24ම විකල් භෝජනෙන් වළකිනවා කියලා. එතකොට ඒ පොරොන්දුව කඩනව නෙමෙයිද ගෙදර ගිහිල්ලා කරන්නේ? එහෙම නේද? එහෙනම් හවස 5ට 6ට සිල් පවාරණේ කරලා ගෙදර ගිහිල්ලා ආහාර අනුභව කිරීමේ චේතනාවකුත් හිතේ තියාගෙන නම් මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කීවේ බොරු නෙමෙයිද ඇත්තටම කියලා තියෙන්නේ. හෙට උදේ වෙනකන් ආහාර ගන්නෑ නෑ කියලා මෙතන කියනවා. නමුත් ගෙදර ගිහිල්ලා ආහාර ගන්නවා නම් හතරවෙනි ශික්ෂාපදෙත් නෑ, හයවෙනි ශික්ෂාපදෙත් නෑ. ආන් ඒකයි මං කිය මේක සංකීර්ණ තැනක් කියලා. එහෙනම් ගෙදර ගිහිල්ලා අනුභව නොකර ඉන්න තමයි තියෙන්නේ. යන්න ඕනෙම නම් ගියාට කමක් නෑ. නමුත් ගෙදර ඉඳගෙනත් සමාදන් වෙච්ච සීලය ආරක්ෂා කරගන්න පුළුවන්. මට ගෙදර යන්න ඕනේ. අද ගෙදර කවුරුවත් නෑ. අපි එහෙම කියපුවෝ. කමක් නෑ, ගෙදර යනවා. ගෙදර ගියා කියලා අට සිල් වලට හානියක් වෙනවද? නාගත්තා කියලා සිල් වලට හානියක් තියෙනවද? ඇඳුම් මාරු කෙරුවා කියලා සිල් වලට හානියක් තියෙනවද? සමහර අය අහනවා ඇඳේ නිදා ගන්න හොඳ නැද්ද කියලා. එහෙනම් ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම සිල් කඩාගෙන ඉන්නේ. ඉතින් ඇඳේ සැතපෙනවනේ. ඉතින් උන්වහන්සේලාටත් ඇඳේ සැතපෙන්න පුළුවන් නම් අපිටත් ඇඳේ සැතපුණා කියලා කිසි වරදක්, ඇඳේ නිදාගත්තා කියලා වරදක් නෑ. එහෙනම් ගෙදර ගියා කියලා අවශ්‍ය නම් සිල් පවාරණේ නොකර ඉන්න පුළුවන්. මොකද පින්නතුනි, ඔය විකාල භෝජන කියන ශික්ෂාපදේ සමාදන් වෙච්ච තැන ඉඳලා මධ්‍යාහනයේ වෙනකන් සිය පාරක් කෑම කෑවත් ඔය සිල්පදේ කැඩෙන්නේ නැහැ. හැබැයි හිරුවවරට ගියාට පස්සේ ආහාරයක් අනුභව කළොත් මේ ශික්ෂාපදේ කැඩෙනවා. එතකොට දැන් මේ සිල්පදේ රැකිලා තියෙනවද? පැය 6ක් සිල් ගත්තොත් පැය 6ක්වත් මේ සිල්පදේ රැකිලා නැහැ. මොකද ඒක ක්‍රියාත්මක වෙන්නේ මධ්‍යාහනයෙන් පස්සේනේ. ආන් ඒ වාගේ සංකීර්ණ තැන් තියෙනවා. කෙසේ වෙතත් අපට නිති අටසිල්. ඒක කියමනට කියන්නේ අවශ්‍ය නම් නවාංග උපෝසතේ, අවශ්‍ය නම් දසාංග උපෝසතේට යන්න පුළුවන්. එතකොට මම සඳහන් කළේ පෝය හතරෙන් අපි එක පෝයයි සිල් ගන්නේ. ඒකිනුත් 185ක්ම භාගයයි සිල් ගන්නේ. ඉතින් එහෙම උපෝසතයක් ගැන බුද්ධඝමී කතා කරලා නැහැ. පූර්ණ උපෝසතයක් ගැන තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සීලය අත්‍යවශ්‍යයි. බක්බැලය තමන්ගේ ආහාරය පූජා කරන, ඒකට සතුටු වෙච්ච සිටුවරයක් අහවණු දහසක් දීලා උඹ රැස් කරගත්ත පින මටත් දියන් කියලා කීවා. අපි ඔතනින් නිසිල් කතාවට ගියේ. එහෙමනම් අපි සඳහන් කළේ අතීතයේ අපේ ගිරියම්මලා කිරියත්තලා පන්සලට ගිහිල්ලා 24 පෑම සිල් අරගෙන පහුවදා උදේ ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා විවේක වේලාවක ළමයින්ට ඔක්කොටම කතා කරා. දුවලට, පුතාලට, මුණුබුරු, මිනිබිරි ඔක්කොටම එන්න කියනවා. ඒ එන්න කියහම ඒ අය දන්නවා මොකටද අම්මා එන්න කියන්නේ, මොකටද කිරියම්මා එන්න කියන්නේ කියලා. කිරියම්මට උස්සාසනයක්, එහෙම නැත්නම් කිරියත්තට උස්සාසනයක් හදලා දීලා දරු මුණුබුරු ටික ඔක්කොම බිම ඉඳ ගන්නවා. ඊට පස්සේ මුල ඉඳලා මතක් කරනවා, මං ඊයේ උදේ 6ට සිල් ගත්තා. මං සිල් අරගෙන දව උදේ ආහාරයෙන් පස්සේ බණ ඇහුවා. මං දවල් බුද්ධ පූජාව තිබ්බා. දවල් ආහාර අරගෙන බුදුන් වැඳා. ඊට පස්සේ ආයේ බණ ඇහුවා. ඊට පස්සේ අපි ධර්ම සාකච්ඡා කළා. හැන්දෑවේ ගිලම්පස පූජා කළා. රැයට භාවනා කළා. එළි වෙනකන් පිරිත් කිව්වා. පාන්දර කැඳදානි කිරියාහාර හදලා
බුද්ධ පූජාවත් කරලා සංඝයාටත් දම් පිළිගැන්වුවා කැඳ පිළිගැන්වුවා මේ ආදී වශයෙන් ඊයේ උදේ ඉඳලා අද උදේ වෙනකම්ම කිරියම්ම කරපු ඔක්කොම පින්කම් ටික අපිට මතක් කරනවා මතක් කරලා කියනවා දරුවනේ මම රැස් කරගත්ත කුසලයේ බොහොමයි මගේ දනු දරුමුණු බුරෝ සියලු දෙනාටම මම රැස් කරගත්ත කුසල කර්මය අනුමෝදන් කරනවා උඹලා සතුටු සිතින් අනුමෝදන් වෙනilla කියලා දරුවෝ කොහොම අම්මා ළඟ කිරියම්මා ළඟ බිම ඉඳගෙන දෝත එකතු කරලා නලලි තියලා සාදු සාදු ඒ සියලුම පින් අපිත් අනුමෝදන් වෙනවා කියලා කියහම ඒගොල්ලන්ට පින් අනුමෝදන් වෙනවා මේකට මොකක්ද කියන්නේ මේකට ධර්මයේ සඳහන් කළේ පත්තිදාන මම කරගත්ත පින අනුමෝදන් කළා පත්තානුමෝදනා අනික් අය ඒ පින අනුමෝදන් වුණා පත්ති පත්තානුමෝදනා කියලා ඔබ අහලා තියෙනවා එහෙමනම් බත් බැලය කරගත්ත පින ගන්ධක සිටුවරයට අනුමෝදන් කරාම සිටුවරයට පින් ගන්න පුළුවන් ක්‍රමයක් තිබුණා ඒක අදත් එහෙමම තමයි හැබැයි සතුටින් අනුමෝදන් වෙන්න ඕනේ කෙනෙක් කියනවා මං අද ගිහිල්ලා මහ සෑය වෙන්ද ඒ පින් ඔබට අනුමෝදන් කරනවා හා හා කී කියා ගියාට අනුමෝදන් වෙනවද නෑ ශ්‍රද්ධාව නෑ නතර වෙලා පාවහන් පැලඳගෙන නම් පාවහන් ගලවලා හිස්වැසුම් දාගෙන නම් හිස්වැසුම් ගලවලා සාදු සාදු ඔබ මහසෑය වැඳලා රැස් කරපු පින මමත් අනුමෝදන් වෙනවා කියලා කිව්වොත් ඔහුට අනුමෝදන් වෙනවා කොච්චර වටිනවද කෙනෙක් අපිට එහෙම කියනවනම් මට කරගන්න බැරි වෙච්ච දේ ඔහු කරලා ඇවිල්ලා නමුත් පින මට දෙනවා ගන්ධක සිටුවරයත් බත් බැලයගේ පින අනුමෝදන් වෙලා ගන්ධක සිටුවරයා තමන්ගේ ධනස්කන්ධයේ දෙකට බෙදුවා තමන්ගේ සේවකයන්ට කිව්වා මින් පස්සේ මගේ ධනස්කන්ධයෙන් භාගයක් බත් බැලයට දෙන්න දානේ නම් මේ ලෝකෙ පින්නතිනි ශ්‍රේෂ්ඨමයි දානේ නම් මේ ලෝකෙ උත්තරීතරමයි අපි අහලා තියෙනවා පුංචි කාලේ ඉඳලා දෙන්න දෙන්න ලැබෙනවා කියලා. ඔක අපිට හොඳට පුරුදු වචනයක්. දෙන්න දෙන්න ලැබෙනවා. දෙන්න දෙන්න ලැබෙනවා. හැබැයි කොහොමද ලැබෙන්නේ? අත්හැරලා දෙන්න ඕනේ. එහෙම දුන්නොත් තමයි ලැබෙන්නේ. දැන් දෙන්න දෙන්න ලැබෙනවා කියලා කියහම ලබන්න හිතාගෙන නම් දෙන්නේ අත්හැරලාද නෑ ටිකක් දීලා ඊට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා එහෙම අයට ලැබෙන්නේ නෑ දැන් බත් බැලයා පසේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ තලියේ තිබිච්ච කෑම ටික ඔක්කොම පූජා කළේ සිටුවරයාගේ ධනෙන් භාගයක් එතකොට මට ලැබෙයි කියලා හිතාගෙනද නෑ තුන් අවුරුද්දක කැපකිරීමවත් මට එපා බත් සරලුවක රස බැලීමවත් මට එපා ස්වාමීනි මෙලවින් සංග්‍රහය එපාමයි මට පරලොවටම සංග්‍රහ කරන සේක්වා එන පින්නතිනි දෙන්න දෙන්න ලැබෙනවා කියහම ලැබෙන්නේ අත්හැරලා දුන්න කෙනාට අල්ලගෙන දුන්න කෙනාට නෙමෙයි ලබන්න හිතාගෙන දුන්න කෙනාටත් නෙමෙයි ඒකයි දානේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. රටේ රජුරුවන්ට ආරංචි වුණා බත් බැලයගේ ක්‍රියාව. රජුරු එන්න කීවා බැලයට. බැලයට කහවණු 1000ක් දීලා රජුරු කීවා ඔබ කරපු මහ පින මටත් අනුමෝදන් කරපන් කියලා. රජුරුවත් අනුමෝදන් වුණා. රජුරුවත් බැලයට ධනෙ දුන්නා. දැන් බත් බැලය නෙමෙයි රජ්ජුරුව බැලයට සිටු තනතුරක් දුන්නා
දැන් බත්ත පටික සිටාන මිනිස්සු අතර කොහොමද ප්‍රසිද්ධ වුණේ? බත් බැල සිටුවරයා. බත් බැල සිටාන ගන්ධක සිටුවරයයි මේ සිටුවරයයි ඉතාම සහයෝගයෙන් සමගියෙන් එකට කාලා බීලා කටයුතු කර කර ජීවත් වුණා. ජීවත් වෙලා බත්ත පටික සිටානු බැරිලා ගියා. පසේ බුදුරජාණන් වහන්සේට දන් දුන්න පින මරණයත් එක්කම සිටුවරයා දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබුවා. කොච්චර කාලයක් දෙව්ලොවේ ඉන්නේ ඇද්ද? බුද්ධාන්තරයක් දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත්තියින්ද? අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවා. සැරියුත් මහරහතන් වහන්සේගේ දායක ගෙදරක කාන්තාවකගේ කුසේ පිළිසිඳ ගත්තා. දිව්‍ය ලෝකෙන් චුත වෙලා. එතකොට ඒ අපේ බුද්ධ ශාසනය. ඒ දරුවා කුසට ආවට පස්සේ මේ ගෙදර මිනිස්සුන්ගේ කිසියම් දුකක් සන්තාපයක් කනස්සල්ලක් හිතේ තිබුණද ඒ සියලුම දේවල් දුර වෙලා ගියා. ගෙදර පවුලේ මායේ ඉන්නේ බොහොම සතුටින් මේ දරු ගැබ පිළිසිඳ ගත්තට පස්සේ. මේ අම්මට මෙන්න මෙහෙම දොළ දුකක් කියනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ 500කට දන් දීලා කහ රෙද්දක් පොරවගෙන 500ක් සංඝයා කෙරවලේ මිටි අසුනක වාඩි වෙලා සංඝයා අනුභව කරලා ඉතුරු වෙච්ච ආහාර ටිකක් වළඳන්න ආසාවක් ඒ අම්මට එනවා. මෙහෙම දොළදු මේ කාලෙත් සමහර අයට තියෙනවා. අපේ පැරණි සංඝ පීතෘන් වහන්සේලා දානි ගෙදරක දානි වළඳලා ඉවර වෙලා කතා කරලා අහනවා ගෙදර අයගෙන් පාත්‍රාපතක් වළඳන්න කැමති අය ඉන්නවද කියලා. ඒ චාරිත්‍රයේ තාමත් තියෙනවා සමහර ප්‍රදේශවල. ස්වාමීන් වහන්සේ වළඳලා ඉතුරු කරන ටික වළඳන්න කැමති අය. අම්මලාට එහෙම දොළ දුක් හැදෙනවා. දැන් එතකොට අර අම්මටත් හැදුනේ එහෙම දොළ දුක. කහ රෙද්දක් පොරවගෙන සංඝයා කෙරවලේ වාඩි වෙලා සංඝයා අනුභව කරලා ඉතුරු කරන ආහාර ටිකක් අනුභව කරන්න කැමැත්තක් ආවා. ඒ දොළ දුක එදාම සම්පූර්ණ කළා. නොයෙක් අවස්ථාවන් වල මහා සංඝයාට දන් දුන්නා. කල්යල් ගෙවිලා දරු ගැබ මෝරලා දරුව බිහි වුණා. දැන් දරුවට නම් තබන මංගල්‍ය ඇවිල්ලා තියෙන්නේ. නමක් තියන්න යන්නේ. දැනට මව්පියෝ නමක් තියන්න තීරණය කරලා තිබුණා. ඒ මංගල්‍යයට සැරියුත් මහරහතන් වහන්සේට ආරාධනා කළා. සැරියුත් මහරහතන් වහන්සේට එදත් දන් දීලා උපස්ථාන කරලා ස්වාමීනි පුතාට නමක් තියන්නයි. මොනවාගේ නමක්ද? මව්පියෝ කිව්වා ස්වාමීනි මේ දරුවා අපේ කුසට ආවට පස්සේ මේ ගෙදර ආයට තිබුණ දුක් කරදර ඔක්කොම නැති වෙලා ගියා. අපි සැපයට පත් කළා මොහු. ඒ හින්දා අපි තීරණය කළා මොහුට නමක් තියන්න සුඛ කියලා. පාලියෙන් සුඛ කියන්නේ මොකේද? සැපයට. සුඛ කියලා කියන්නේ සැපයට. අපි කියන්නේ සුඛී හෝතු සැපවත් වේවා. භවන්තු සුඛිතත්ත සැපයටපත් වේවා. එහෙනම් සුඛ කියලා කියන්නේ සැපයට. දැන් ළමයාගේ නම මොකද්ද? සුඛ. gedara ayge දුක නැති කරපු නිසා ඔහුගේ නම සුඛ. සැරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේ අනුමත කළා ඒ නම හොඳයි කියලා. දැන් දරුවා ටික ටික හැදිලා වැඩිලා ලොකු වෙනවා. අම්මා තීරණය කළා මගේ පුතා
යම් දවසක මගෙන් දෙයක් ඉල්ලුවොත් මං ඒක කවදාවත් බෑ කියන්නේ නැහැ කියලා. දැන් ළමයට අවුරුදු 7යි වයස. සැරියුත් මහරහතන් වහන්සේට නිතර නිතර මේ ගෙදරයි දන් දෙනවා. ළමයා කියනවා, අම්මේ මමත් සැරියුත් මහරහතන් වහන්සේ ළඟ මහාන වෙන්නම් කියලා. දැන් අම්මා හිතුවනේ පුතා ඉල්ලීමක් කළොත් බෑ කියන්නේ නැහැ කියලා. හා හොඳයි. මගේ පුතා මං සාරිපුත්තයන් වහන්සේටම බාර දෙනවා. සැරියුත් මහරහතන් වහන්සේට ආරාධනා කරලා ගෙදරම දන් දීලා අම්මා කල්පනා කළා, ගිහි ගෙදර තියෙනවා නම් යම් සැපයක් අද දවසේ මගේ පුතාට ඒ සැප දෙන්න ඕනේ. ඉතාම වටින ඇඳුම් ගෙනල්ල ඇඳුවා. ගිහි අය පළඳින වටිනා ආභරණ ගෙනල්ල පුතාට පැළැඳිව්වා. ඉතාම ප්‍රණීත ආහාර පුතාටත් අනුභව කරන්න දුන්නා. එදා දවසේ එහෙම කටයුතු කරලා හැන්දෑවේ පුතා එක්ක ගිහිල්ලා සාරිපුත්තයන් වහන්සේට බාර කළා. සැරියුත් මහරහතන් වහන්සේ ළමයාගෙන් ඇහුවා ප්‍රශ්න කීපයක්. පුතේ මහාන වෙන්න කැමතිද? එහෙමයි ස්වාමී. පුතේ මේ මහානකම කියලා කියන්නේ මේ ලෝකෙ සම්පූර්ණ කරන්න තියෙන අමාරු කර්තව්‍යයක්. දුර්ලභා පබ්බච්චා. පැවිද්ද දුර්ලභයි. පැවිද්ද හරි දුර්ලභයි. දුර්ලභා පබ්බච්චා. ඒ වගේම පැවිද්ද හරීම අමාරුයි. කෙනෙකුට පිටින් බලාගෙන ඉන්නවා වගේ පහසුකමක් පැවිද්ද තුල නෑ. පැවිද්දේ තරම් අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට පැවිදි ජීවිතය සම්පූර්ණ කරන එක පහසු නෑ. නමුත් එහෙම කෙනාට තමයි පැවිද්ද කියලා කියන්නේ. භික්ෂුව කියලා කියන්නේ. අමාරුවෙන් ඒ සිල් රැකෙන්නේ. සඳහන් කළා පුතේ, පැවිදි වෙනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි. පැවිදි වුණාට පස්සේ පැවිදි ජීවිතයේ සම්පූර්ණ කරන්න තියෙන කාරණා ටික පූර්ණේ කරගෙන මේ ජීවිතයේ ඉස්සරහට පවත්වන එක අමාරු වැඩ කියලා පැවිද්දේ තියෙන මේ ගැඹුරු බව පැහැදිලි කරලා දුන්නා. එහෙම පැහැදිලි කරලා දීලා ඇහුවා, පුතේ කැමතිද? එහෙමයි ස්වාමීනි, මං ඒ සියලු කාර්යයන් සම්පූර්ණ කරගෙන මගේ පැවිද්ද මුදුන්පත් කරගන්න කැමතියි. එහෙම කිව්වට පස්සේ මහාන කළා. මව්පියෝ දවස් 7ක් සැරියුත් මහරහතන් වහන්සේගේ කුටිය අවට කඳවුරු බැඳගෙන 7 දවසක් දන් දුන්නා. 7 වෙනි දවසේ දානේ දීලා බඩු මුට්ටු අස්පස් කරගෙන ඒගොල්ලෝ ගියා. දැන් 8 වෙනි දවසේ දන් දෙන්න කෙනෙක් නැහැ. එහෙනම් 8 වෙනි දවසේ පිණ්ඩපාතේ වඩින්න ඕනේ. සැරියුත් මහරහතන් වහන්සේ 7 අවුරුදු වයසේ පොඩි හාමුදුරුවන්ට කතා කළා. දැන් මොකද උන්වහන්සේගේ නම? පැවිදි නමත් සුක. සුක සාමණේර. කතා කරලා කිව්වා, සාමණේරේ මගේ පාත්‍රා සිවුරුත් අරගෙන පිණ්ඩපාතේ වඩින්න එන්න කියලා. වයස කීයේද? අවුරුදු 7යි. එතකොට දැන් මේ පින්නතුන්ගේ ගෙවල් වලත් අවුරුදු 7 පොඩි ළමයි ඉන්නවා. ඒ පොඩි දරුවගේ හැසිරීමයි මේ පුංචි හාමුදුරුවන්ගේ හැසිරීමයි ලොකු වෙනසක් නැහැ. වෙනස් උන්වහන්සේ මහාන වෙලා නිසා. නමුත් මේ දරුවගේ යම් හැඟීමක් තියෙනවා නම්, දැනීමක් තියෙනවා නම් ඒ ටික එහෙමම තමයි. ඒ 7 අවුරුදු වයසේ පොඩි හාමුදුරුවෝ තඳ ගහගෙන දැන් පිණ්ඩපාතේ වඩිනවා. අපේ පින්නතුන්ට මතකද ධර්ම මාතෘකාවට අපි ඉදිරිපත් කරපු ගාථා රත්නය ධම්මපද පාළියේ 10 වෙනි වූ දණ්ඩ වර්ගයේ
අවසාන ගාථාව. උදකංහි නයන්ති නෙත්තිකා. උසුකාරා නමයන්ති තේජන. ධාරුන් නමයන්ති තච්චකා. අත්තානං දමයන්ති සුබ්බතා. දැන් අපි මේ ගාථාව ටිකක් ආයෙත් සිහිපත් කරමු. උදකංහි නයන්ති නෙත්තිකා. දියාලු ජලය අරගෙන යනවා කොහටද? කුඹුරට. ගොවියු වැව තියෙන්නේ ඈත. සමහර කුඹුරු යායවල් එහෙම තියෙනවනේ. වැවට හැතැක්ම ගාණක් තියෙනවා. නමුත් කුඹුරට ඒ වැවේ ඉඳලා වතුර ගේනවා. දැන් පොඩි හාමුදුරුවෝ සැරියුත් මහරහතන් වහන්සේත් එක පිණ්ඩපාති වඩිනවා. යනකොට දැක්ක වේල්ල. වැවේ ඉඳලා කුඹුරට වතුර ගෙනියන්නේ වේල්ල දිගනේ. දැන් පොඩි හාමුදුරුව වේල්ල දැක්කා. දැකලා අහනවා, ස්වාමීනි මේක මොකද්ද? සාමණේර, ඒක වේල්ල. දැන් අපේ අවුරුදු 7 පොඩි අය ඔහොම ප්‍රශ්න අහන්නේ නැද්ද? දැක්කහම අහනවා. දැන් එතකොට පොඩි හාමුදුරුවන්ට මේ ප්‍රශ්නේ අහන්න අම්මා ළඟත් නැහැ, තාත්තා ළඟත් නැහැ, ගුරු හාමුදුරුව තමයි ඉන්නේ. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර, ඕකට කියන්නේ වේල්ල කියලා. ස්වාමීනි ඒ මොකද්ද? ගොවි තැන් කරන අය වැවේ ඉඳලා ඔය වේල්ල දිගේ වතුර අරගෙන කුඹුරට යනවා. කුඹුරට වතුර හරවන්නේ ඔය වේල්ලේ වතුර ගෙනහිල්ලා. ස්වාමීනි කුඹුරේ තියෙන ලියදුවලට මේ වතුර යනවනේ. ස්වාමීනි මේ වතුරට හිතක් තියෙනවද? එක්කෙනෙක් වතුර හරවනවා. දැන් එයාගේ කුඹුරට වතුර හැරවිලා ඉවරෙච්චාම අනික් කුඹුරට යන්න ඕන කියලා වතුරට හිතක් තියෙනවද? නෑ. කවුරුවත් හිටියේ නැත්නම් අර කුඹුර පිරිලා නියරවල් ලොඩින් උතුරලා වතුර ගලාගෙන යනවා. මේ කුඹුරට හරවලා ඉවර වෙච්චහම අනික් කෙනා ඇවිල්ලා වතුර පාර තමන්ගේ කුඹුරට හරව ගන්නවා. වතුරට හිතක් නෑ. නමුත් අක්කර 100 ගානක් අක්කර 1000 ගානක් පැහෙනවා සමහර වැව් යටතේ. හැබැයි අක්කර 1000 ගානක් මේ කුඹුරු යායේ සෑම ලියද්දකටම අර වැවෙන් වතුර එනවා. ගොවියෝ හැම ලියද්දකටම වතුර හරවනවා. නමුත් වතුර නෙමෙයි යන්න හිතුවේ, ගොවියා විසින් නිසි නිසි තැනට වතුර අරගෙන ගියා. කඳු තිබ්බා, පල්ලං තිබ්බා, ගල් තිබ්බා, මේ හැම තැනකින්ම හැම බාධකයක්ම ජයගෙන තමන්ගේ කුඹුරට වතුර ගෙනිච්චා. ඉතින් පොඩි හාමුදුරන්ට මේ කරුණු ටික පැහැදිලි කරා. පොඩි හාමුදුරුවෝ කල්පනා කළා, හිත් පිට නැති ජලය. මේ ගොවියෝ විසින් තමන්ට උවමනා උවමනා තැනට අරගෙන යනවා. වතුරට හිතක් නැහැ. ස්වාමීනි වතුරට හිතක් තියෙනවද කියලා ඇහුවා. මේ ලියද්දෙන් ලියද්දට යන්න නෑ සාමණේර, වතුරට හිතක් නෑ. ඕක මතක තියාගත්තා. තව ටිකක් දුර යනකොට උසුකාරා නමයන්ති තේජන. කාටද මේ උසුකාරා කියලා කිව්වේ? යකඩ වැඩ කරන අයට. යකඩ හරි හයියයි. නමුත් යකඩ වලින් වැඩ කරන අය, ඒ ශක්තිමත් යකඩ වලට මොකද කරලා තියෙන්නේ? රත් කරලා, තලල, පිහියක් හදලා. නිකම්ම තිබ්බ යකඩ කෑල්ල. රත් කරලා, නමලා, හැඩ කරලා, යකඩ වලින් පුටු හදලා, යකඩ වලින් මේස හදලා, යකඩ වලින් ගේට්ටු හදලා, අලංකාරය උදෙසා අර තේජවන්ත යකඩ වලට නොයෙක් දේවල් කරලා, සමහර තැන්වල නමල,
සමහර තැන්වල අඹරලා බීරලුවාගේ හදලා උල් කරලා කොච්චර වැඩ කරලා තියෙනවද? එතකොට අහනෝ ස්වාමීනි මේක මොකද්ද? සාමණේර ඕක කම්මල. ස්වාමීනි මෙතන මොකද කරන්නේ? සාමණේරේ ඔතන තමයි යකඩ වැඩ කරන්නේ. ස්වාමීනි ඒ යකඩ වලට හිතක් තියෙනවද කියලා ඇහුවා. නෑ සාමණේරේ. යකඩ වලට හිතක් නෑ. නමුත් පොඩි හාමුදුරුව කල්පනා කරනවා හිත් පිට නැති යකඩ වලට මේ මිනිස්සු කරලා තියෙන වැඩ. එහෙම නේද? හිත් පිට නැති යකඩ වලට මේ කම්මල්කාරයා කරලා නැත්නම් මේ මිනිස්සු කරලා තියෙන වැඩ. ඕකත් හිතේ තියාගත්තා. තව ටිකක් යනවා. යනකොට පාරයින දින වඩු මඩුවා දාරුම් නමයන්ති තච්චකා. ස්වාමීනි මේක මොකක්ද? සාමණේර ඕක වඩු මඩුව. ස්වාමීනි ඒකේ මොකද කරන්නේ? සාමණේර ඔතන තමයි පුටු හදන්නේ. ඔතන තමයි ඇඳන් හදන්නේ. ඔතන තමයි දොරවල් හදන්නේ. ලී වලින් කරන වැඩ බොහොම ලස්සනට කරන්නේ මෙතන. ස්වාමීනි ඒ ලී වලට හිතක් තියෙනවද? නෑ සාමණේර. ලී වලට හිතක් නෑ. නමුත් වඩු බාස්සුන් නැහැලා කැලෑවල ගිහිල්ලා ගස් කපලා ගස් ඉරලා ලී වේලලා තමන්ට ඕනෑ ඕනෑ විදිහට ඉරාගෙන තවත් නොයෙක් උපකරණ යොදාගෙන තමන් කැමති කැමති උපකරණ හදලා දැන් බාස්සුන්ට ඕනේ පුටුවක් හදන්න. නමුත් අපි ගෙනහිල්ලා දීලා තියෙන ලෑලි ටිකකුයි තව කඳන් ටිකකුයි. නමුත් බාස්සුන් නැහැ අපිට ආපහු ඒ ටික දෙන්නේ. මෙන්න මෙහෙම පුටුවක් මේකෙන් හදලා දෙන්න කියහම අපි ඉල්ලපු විදිහේ පුටුවක් බාස්සුන් නැහැ හදලා දෙනවා. නමුත් ඒ විදිහේ පුටුවක් හැදෙන්න ඕන කියලා අර ලීවලට හිතක් තිබුණද? හිත් පිට නැති ලී තමන්ට ඕනේ විදිහට කීකරු කරලා අලංකාර ගෘහ භාණ්ඩ හදලා. දැන් කාරණා තුනයි. හිත් පිට නැති ජලය ගොවියා ගොවියට ඕන තැනට අරගෙන ගිහිල්ලා කුඹුරු පස්සගෙන සතුටු වෙනවා. හිත් පිට නැති යකඩ කම්මලේ තලලා නමලා ඇද කරලා උපකරණ හදලා ඒ උපකරණ හදාපු අය සතුටු වෙනවා. හිත් පිට නැති ලී කැලෙන් ගෙනල්ලා කපලා කොටලා ගාලා විදලා ලස්සන ඇඳන් පුටු මේස අල්මාරි හදලා වඩු බස්සුන් නැහැ සතුටු වෙනවා. අත්තානං දමයන්ති සුබ්බතා. පොඩි හාමුදුරුවෝ කල්පනා කරනවා ජලයට හිතක් නැ, යකඩවලට හිතක් නැ, ලීවලට හිතක් නැ. නමුත් ඒ ජලය යකඩ ලී තමන්ට කීකරු කරගත්තහම ඒ අය කොච්චර සතුටින්ද? එහෙමනම් ජලයට නැති, යකඩවලට නැති, ලීවලට නැති ඒ හිත මට තියෙනවා. එහෙම නේද? පොඩි හාමුදුරු හිතනවා ඒ හිත මට තියෙනවා. නමුත් මම මගේ හිත කීකරු කරගත්තොත් මට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? පින්නතනි හරි අපූරු කාරණාවක්. මගේ හිත මට කීකරු කරගත්තොත් මට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? අපි පින්නතුන් කල්පනා කරලා බලන්නකෝ. අපි ජීවිතය ගැන සමස්තය අරගෙන බලහම සතුටින්ද නැද්ද කියලා. හුඟක් දෙනාගේ ජීවිතවල සතුටට වඩා තියෙන්නේ දුක. එහෙනම් පොඩි හාමුදුරුව හිතපු විදිහට තමන්ගේ හිත තමන්ට කීකරු කරගත්තොත් ඔබේ හිත ඔබට කීකරු කරගත්තොත් ඔබ හැමදාම සතුටින්ද නැද්ද?
හැමදාම සතුටින්. මොකක්ද පින්නතනි බුද්ධ ආගම කියලා කියන්නේ? හිත හදන වැඩ පිළිවෙල බුද්ධ ආගමේ තියෙන්නේ. මුළු බුද්ධ ධර්මයේම කැටි කරගත්ත අපූරු ගාථා රත්නයක් සෑම බුදුරජාණන් වහන්සේ නමකගේම ශ්‍රීමුක ධාතුවෙන් නික්මෙන ගාථා රත්නයක් මහානුභව සම්පන්න ගාථා රත්නයක් තියෙනවා. මොකද අපි හැමෝම දන්නවා. හැබැයි වැඩි හිතලා නැහැ. සබ්බ පාපස්සා කරණ සියලු පව් නොකරන්න පව් කලේ හිත නිසා. හිත තමයි කීවේ දැලක් දාමු කියලා. හිත තමයි කීවේ තුවක්කු කඳක් බඳින්න කියලා. හිත තමයි කීවේ සල්ලි තියෙන නිසා තුවක්කුවක් ගමු කියලා. හිත තමයි කීවේ වැව උතුරනවා මාළු යනවා දැලාරං යන් කියලා. හිත තමයි කීවේ ඌරෙක් මුවෙක් වෙඩි තියන්න යන් කියලා. එතකොට අපි කාටද වහල්? අපි හිතට වහල්. සබ්බ පාපස්සා කරණ සියලු පව් නොකරන්න. කුසලස්ස උපසම්පදා සියලු කුසල් රැස් කරගන්න. සච්චිත්ත පරියෝ දපන. මොකේද චිත්ත කියලා කිව්වේ? හිතට. සච්චිත්ත පරියෝ දපන අපි ඔක කියන සච්චිත්ත පරියෝ දපන. තමන්ගේ හිත රැකගන්න දමනය කරගන්න අනවශ්‍ය තැන්වලට යන්න දෙන්නේ නැතුව හිත තමන්ට කීකරු කරන්න. මේක ලොකු කතාවක්. ඒකයි මම කිව්වේ මුළු බුද්ධ දේශනාවම කැටි කරගත්ත ගාථා රත්නයක් කියලා. තමන්ගේ හිත තමන්ට අවනත කරන්න. ඒතං බුද්ධාන ශාසනං. බුද්ධානු ශාසනං නෙමෙයි. ඒතං බුද්ධාන ශාසනං. ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව. ඒක තමයි බුද්ධාඥාව. එහෙමනම් තමන්ගේ හිත දමනය කරගන්න. මේ හිත දමනය නොවෙන තාක්කල් මේ සසර ගමන නවතින්නේ නැහැ. මෙතෙක් ජීවිතේ අපිට කරගන්න බැරි වුණා නම් දෙයක් ඒ මොකද්ද? හිත දමනය කරන වැඩි. ඒක තමයි කරගන්න බැරි වෙච්ච වැඩි. ලබා මේ ජීවිතේ ඇතුලේ කොච්චර දේවල් කරනවද? ඉගෙන ගන්නවා, රැකියාවක් හොයාගන්නවා, ආවාහ විවාහ වෙනවා, දරුමල්ලු හදනවා, ගෙවල් දොරවල් හදනවා, යාන වාහන ගන්නවා, ගොවිතැන්පත් කරනවා, නොයෙක් තනතුරු තානාන්තර හොයාගෙන යනවා, නොයෙක් තනතුරු තානාන්තර ලබනවා. මේවා ජීවිතයේ ඉස්සරලාම ලැබිච්ච දේවල්ද? නෑ, පෙරත් ලැබිලා තිබුණ දේවල්. දරුවෙකුට ඕන දොස්තර මහත්තෙක් වෙන්න. එයා මේ සංසාරේ දොස්තර කෙනෙක් වෙන පළවෙනි වතාවද මේක? මීට කලින් ඕන තරම් දොස්තර කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. ඉංජිනේරුවෙක් වෙලා ඉඳලා තියෙනවා. ඉස්කෝල මහත්තෙක්, ඉස්කෝල හාමිනේ කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. දැන් මේ ආයෙත් ආයෙත් මුදුන්පත් කරගන්න හදන්නේ අලුත් දෙයක්ද? නෑ, මේක පරණ දෙයක්. මේ පරණ දෙයක්ම තමයි ආයෙ උඩුප්ප ගන්න හදන්නේ. එහෙනම් මේ ජීවිතේ කරන හැම දෙයක්ම පරණ දෙයක්.
අපි කියන්නේ මං අලුතෙන් වැඩක් පටන් ගත්තා කියලා. නෑ, ඕක සංසාරේ වුණ තරම් කරපු වැඩක්. පරණ වැඩක් ඒක. හැබැයි සංසාරේ හම්බ වෙච්චම නැති කරගන්න තියෙන අලුත්ම වැඩ තව තියෙනවා. එදා මෙදා තුර කරගත්තේ නැති අලුත් දෙයක් තමයි තමන්ගේ හිත තමන්ට කීකරු කරගත්තේ නැති එක. ඔන්න කරලා නැති වැඩ. පුළුවන් නම් අලුත් දෙයක් හැටියට කරන්න බලන්න බුද්ධාන්තරයක් ලැබිලා තියෙන වෙලාවේ. පින්නතුනි, අත්දැකීමක් නොලබපු දෙයක් මේ සංසාරේ නෑ. තියෙනවා. වර්තමානයේ සාමාන්‍යයෙන් අපි හොයාගෙන යන දේවල් අතර මේක මට අලුත් අත්දැකීමක් කියලා කියවට ඒක අලුත් අත්දැකීමක් නෙමෙයි. මෙතෙක් හම්බෙලා නැති අලුත් අත්දැකීම් තියෙනවා. පුළුවන් නම් බුද්ධාන්තරේක ඒක හොයන්න. මෙතෙක් ඔබට මට නොලැබුණ අත්දැකීම සෝවාන් වුණහම කොහොමද ඒක නම් දන්නේ නැහැ. මොකද සසර හම්බෙලාම නැති අත්දැකීම. සකදාගාමී වුණහම කොහොමද, අනාගාමී වුණහම කොහොමද, රහත් වුණහම කොහොමද? සසර හම්බෙලාම නෑ ඔය හතර. ඔය අත්දැකීම් හතර හැර අනික් හැම එකක්ම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ දිවිය ලෝකෙත් අපි ඉඳලා තියෙනවද? බ්‍රහ්ම ලෝකෙත් කල්ප ගණන් ඉඳලා තියෙනවද? ඉඳලා තියෙනවා. දිවිය ලෝකෙ හිටපු වාර සීමාවක් නෑ. බ්‍රහ්ම ලෝකවල හිටපු ආත්ම ගණන් කරලා ඉවර කරන්න බෑ. ආන්ගේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉඳලා පුරුදු හින්ද තමයි දැනුත් බණ අහනකොට මේ අයට බණ තේරෙන්නේ. එහෙනම් ඒ එකක්වත් අලුත් අත්දැකීම් නෙමෙයි. නොලැබුණ අත්දැකීම් හතරයි තියෙන්නේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. අනිත් ඒවා ඔක්කොම පරණයි. අපි ඉඩමකට මායිම දානවා. මායිමක් හදනවා. වැටක් හදනවා. මේක මගේ. මේක මගේ ඉඩම. නඩු කියනවා තව කෙනෙක් එක්ක. මම කියනවා මගේ කියලා, ඔහු කියනවා ඔහුගේ කියලා. මමයි ඔහුයි නඩු කියනවා වගේ මේ ඉඩමට කී දෙනෙක් මේ විදිහට නඩු කියලා ඇද්ද? කී දෙනෙක් මේ ඉඩම මගේ මගේ කියලා කියලා ඇද්ද? නමුත් ඒ කවුරුවත් අද ඉන්නවද? ඒගොල්ලෝ කවුරුවත් නැහැ. අද මමයි තව එක්කෙනෙකුයි නඩු කියනවා. තව ටික කාලයක් යනකොට ඔහුත් නෑ, මමත් නෑ. නඩුව තියෙනවා, ඉඩම තියෙනවා. තව කාලයක් යනකොට නඩුව නිකම් අහෝසි වෙලා යනවා. නමුත් ඉඩම තියෙනවා, වෙන කෙනෙක් ආයෙ ඒකට නඩු කියනවා. ඒක නෙමෙයිද ස්වභාවය? හැම දෙයම ඔහොම එකතු කරලා බලන්නකො. එහෙමනම් සචිත්ත පරියෝධපනම් හිත දමනය කරන්න. තව ගාථා රත්නයක සඳහන් කළා මෙහෙම. දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර්බන්ධන. යමෙ මේ හිත සංවර කරගත්තොත්, තමන්ට හීලෑ කරගත්තොත් ඔහු මරණයෙන් මිදෙනවලු. හිත සංවර කරගත්ත කෙනා, හිත හීලෑ කරගත්ත කෙනා මොක්ඛන්ති මාරබන්ධන, මරණ බන්ධනයෙන් මාර බන්ධනයෙන් මිදෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ එක වතාවක් මරණයට පත් වෙනවා. අපි ඒකට මැරෙනවා කියලා කියන්නේ. මැරෙන අය අය උපදිනවා. පිරිනිවන් පාපු අය අය උපදින්නේ. එනම් රහතන් වහන්සේ පිරිනිවන් පානවා. අය කවදාවත් උපදින්නේ නැති නිසා සදහටම මැරෙන එකෙන් මිදුනා. මොක්ඛන්ති මාරබන්ධන. එනම් මේ හිත
සංවර කරගන්න ඕනි. නම් පුංචි හාමුදුරුව මොකද්ද කල්පනා කරන්නේ? මේ මිනිස්සු සමහරු ජලයේ කීකරු කරලා, සමහරු යකඩ කීකරු කරලා, සමහරු ලී කීකරු කරලා. නමුත් ඒකටවත් හිතක් නැහැ. මගේ හිත මම කීකරු කරගත්තොත් මට කොච්චර සතුට වෙන්න පුළුවන්ද? නතර වුණා කතා කළා සැරියුත් මහරහතන් වහන්සේට. ස්වාමීනි මම අද පිණ්ඩපාතේ ඉන්නේ කිව්වා. ස්වාමීනි මං ආපහු යනවා. ඇයි සාමණේර? ස්වාමීනි මම යනවා හිත කීකරු කරන්න. මේ මිනිස්සුන්ට පුළුවන් නම් වතුර කීකරු කරගෙන කුඹුරට යන්න. මේ මිනිස්සුන්ට පුළුවන් නම් යකඩ කීකරු කරලා බඩු හදන්න. මේ මිනිස්සුන්ට පුළුවන් නම් ලී කීකරු කරලා උපකරණ හදන්න. ඇයි මට බැරි මගේ හිත කීකරු කරන්න? ස්වාමීනි මං ආපහු යනවා. සාමණේර එහෙනම් මගේ පාත්‍රා සිවුරු මට දෙන්න. ඉල්ලගෙන කුටියේ යතුරු දීලා කිව්වා සාමණේර. කුටිය ඇතුළට වෙලා ගුණපුරණ වැඩි කරන්න. හිත කීකරු කරන වැඩි ඇතුළි කරන්න. ඒ අවුරුදු 7ක පොඩි ළමයි අන්‍ය තීර්ථයක එන්න පුළුවන්. කරදර කරන්න පුළුවන්. කැලේ සත්තු සිව්පාවු හිරිහැර කරන්න පුළුවන්. දොර ඇරගෙන කුටියට යන්න. උන්වහන්සේ කුටියට යන්න හැරුණා. මහරහතන් වහන්සේ පිණ්ඩපාතයට යන්න අනිත් පැත්තට හැරුණා. පොඩි හාමුදුරුවෝ ආයෙ කතා කරනවා. ස්වාමීනි මට දවල්ට දාන්න ටිකක් ගේනවද කියලා ඇහුවා. අරන් ඉන්නම් සාමණේර. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි හැබැයි මට නොයේක් රස බොජුන් වලින් පිරිච්ච දානේ වේලක් ඕනේ කිව්වා. නන් රසයෙන් අනූන දානේ වේලක් ඕනේ කිව්වා. තවත් විදිහකට කිව්වොත් ස්වාමීනි මට වෑංජන 100ක් එක්ක දානේ වේලක් ගේන්න කියලා කිව්වා. සාමණේර එහෙම දානේ වේලක් හම්බෙයිද මට? ගත් කටටම කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුන් නැත්තම් ඒක මහා ප්‍රබල කාරණාවක්. හරි ගැඹුරු වචනයක්. මේ කාටද මේ කතා කරන්නේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේට විතරක් දෙවනි වෙච්ච අපේ බුද්ධ ශාසනයේ ඉන්න මහා ප්‍රඥාවන්තයාටයි මේ කතා කරන්නේ. බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ හිරු මඩලක් නම් දෙවනි ඉරක් හා සමානයි සාරිපුත්තයන් වහන්සේ. එවන් උත්තමයන් වහන්සේටයි කියන්නේ ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තං මගේ පිනට හම්බ වෙනවා කියලා. හොඳයි සාමණේර මං බලන්න. උන්වහන්සේ කුටියට පිටත් වුණා. සාරිපුත්තයන් වහන්සේ ගමට වැඩියා. කුටියේ දොර ඇරියා. තමන්ගේ සිවුර දෙකට නමල එලලා ආසනයක් පනවගත්තා. ඒ ආසනයේ මත වාඩි වුණා. තමන්ගේ කය ගැන මෙනෙහි කරන්න පටන් ගත්තා. කයේ ස්වභාවය මෙනෙහි කරන්න ගත්තා. පුංචි හාමුදුරුවෝ ගුණ පුරනවා. කය ගැන මෙනෙහි කරනවා. භාවනාවට කායානුපස්සනාව වඩනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පාණ්ඩු කම්බල සෛලාශනය රත් වුණා. ඇයි හදිස්සියේ කියලා බලහම මේ චූටි හාමුදුරුවෝ ගුණ පුරනවා. පින්නතුනි සැරියුත් මහරහතන් වහන්සේත් නෑ ළඟ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කතා කෙරුවා සතරවරම් දෙවියන්ට. සතරවරම් දෙවියන්ට කතා කරලා කීවා දෙවි රජවරුනි සාරිපුත්තයන් වහන්සේගේ කුටිය ගාවට යන්න. සුක සාමණේරයෝ කුටිය ඇතුළි ගුණ පුරනවා. කුටිය වටේට කුරුල්ලු කොබෙයියෝ ලේන්නු රෑහියෝ එක හැටියට දඟ කරනවා. ඒගොල්ලන්ගේ සද්දි උන්වහන්සේගේ භාවනාව මුදුන්පත් කරන්න ඉඩ දෙන එකක් නෑ. සියලුම සත්තු එලවලා දාන්න කිව්වා. සතරවරම් දෙවියෝ වැඩිය සාමාන්‍ය අයද එක දිව්‍ය රාජයක යටතේ කෝටි ලක්ෂයක සේනාවක් ඉන්නවා.
ඒ තරං මහ ප්‍රතාපවත් රජවරු සතරවරං දෙවියෝ කියන්නේ. හතර දෙනා යටතේ කෝටි ලක්ෂ හතරක් පාලනය වෙනවා. තමන්ගේ සේවකයෙක් ඇමතිවරයෙක් එවන්නේ නෑ, කෙලින්ම රජවරු හතර දෙනාමයි එන්නේ. කුටිය ළඟ ඉන්න සියලුම සත්තු එලවලා දැම්මා. ගහක කොළයක්වත් බිම වැටෙන සද්දයක් නෑ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කතා කළා සූර්ය දිව්‍ය රාජයාට, හිරු මඩලවතනම නවත්තන්න කිව්වා. චන්ද්‍ර දිව්‍ය රාජයාට කතා කළා සඳ මඩලත් ඔතනම නවත්තන්න කිව්වා. සක්‍ර දේවේන්ද්‍රයෝ හිරු මඩලයි සඳ මඩලයි නවත්තලා තියල තමනුත් කුටිය ළඟට වැදියා. පුංචි හාමුදුරුවන්ගේ ආරක්ෂාවට අපේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා බැලුව සුක සාමනීරයෝ ගුණපුරණ්ඩයි යන්නේ. සුක සාමනීරයන්ට අදම රහත් වෙන්න පුළුවන්ද කියලා. අදම රහත් වෙන්න පුළුවන් එක බාධාවක් තියෙනවා. ඒ බාධාව නිසා අනාගාමී වෙලා නතර වෙනවා. මොකද්ද බාධාව? උන්වහන්සේ අනාගාමි වෙනකොට සැරියුත් මහරහතන් වහන්සේ දානි ටික අරගෙන ඇවිල්ලා දොරට තට්ටු කරනවා. එහෙම වුණොත් අනාගාමි වෙලා නැගිටිනව රහත් වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා නැහැ. සුඛ සාමනීරයෝ අද සසරින් මිදෙන්නම ඕනේ. බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා සැරියුත් මහරහතන් වහන්සේගේ කුටියට වැඩලා කුටියේ දොරගාව භාග්‍යතුන් වහන්සේගේ මහා පාංශු කුලයේ දිගෑරලා එළලා භාග්‍යතුන් වහන්සේ අසුනක් පනවගත්තා. සැරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. දායක පිරිසක් උන්වහන්සේට දානි පිළිගැන්වුවා. වෑංජන 100ක් එක දානි පූජ කළා. ඒකත් අරගෙන දායකයන්ට පින් දීලා වඩින්න ලෑස්ති වෙනකොට දායකයෝ කිව්වා, ස්වාමීනි වලඳලා වටින්ට ගෙනියන්න අවශ්‍ය නම් තව දානි තියෙනවා කියලා. උන්වහන්සේ දානිට කලින් දායකයොත් එක ධර්ම සාකච්ඡා කරන දානි වලඳලා නැවත දායකයෝ බෙදල දුන්න වෑංජන 100ක් සහිත දානි පාත්‍රෙත් අරගෙන ඉක්මනට වඩිනවා පොඩි හාමුදුරුවන්ට දානි පහුවී කියලා. නමුත් මුළු විශ්ව ධාතුවේ වෙලා තියෙන පරිවර්තනය ගැන මේ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ දන්නේ නැහැ. ඒක අරමුණු කරන්නේ නැහැ නේ මේ වෙලාවේ. ඒක දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නා දොරලක සාරිපුත්තයන් වහන්සේ ඈතින් වඩිනවා. ඈතින් එන සැරියුත් මහරහතන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න හතරක් අහනවා. ඒ ප්‍රශ්න හතරටම සැරියුත් මහරහතන් වහන්සේ උත්තර දෙනවා. භාග්‍යතුන් වහන්සේගේ පැනවිමසීමත් තමන්ගේ ගුරුදේවයන් වහන්සේගේ පිළිතුරු දීමත් කුටිය ඇතුළේ අහගෙන හිටපු සුක සාමණේරයන් වහන්සේ සව් කෙලෙස් නැසලා රහත් වෙනවා. අවුරුදු 7යි වයස. සුක සාමණේරයෝ කවුද? සුක සාමනීරියෝ තමයි එදා බත් බැලයා. පසේ බුදුරජාණන් වහන්සේට දන් දීලා ලබාගත් කුසලයෙන් බුද්ධාන්තරයක් දිව්‍ය ලෝකේ ඉඳලා අපේ බුද්ධ ශාසනයේ මනුලව ඉපදිලා 7 අවුරුදු වයසින් පැවිදි වෙලා සැරියුත් මහරහතන් වහන්සේට කියනවා, මට නන් රසති භෝජනයක් ඕනේ. සාමනීර මට ලැබෙයිද ස්වාමීනි? ස්වාමින් වහන්සේගේ පිනට ලැබුන් නැත්තම් මගේ පිනට ලැබෙනවමයි. මොකද්ද මගේ පින? එදා වෑංජන 100ක ආහාර වේලක් පසේ භාග්‍යතුන් වහන්සේට දන් දීපු පින. එහෙමනම් පින්නතුනි, තවත් කරුණු කීපයක් අපි කෙටියෙන් සාකච්ඡා කරමු. ධර්ම දේශනාවේ කාලය නිමා වෙන්න ආසන්න නිසා මේ ජීවිතේ අපි පින්කම් කරනකොට හොඳ ප්‍රාර්ථනාවක් තියාගන්න ඕනේ. පින්කම් කරලා ප්‍රාර්ථනාවක් තියාගන්න ඕනේ.
ප්‍රාර්ථනාවක් අවශ්‍යමයි. මහ බෝසතාණන් වහන්සේට ප්‍රාර්ථනාවක් තියෙනවා. මොකද්ද? ලෞතුරා බුදුගෙන්ට. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ප්‍රාර්ථනා කීපයක් තියෙනවා. එකක් අග්‍ර ශ්‍රාවක බෝධිය. සාරිපුත්තයන් වහන්සේ ගාව තිබිච්ච තවත් ප්‍රාර්ථනාවක්, මම අග්‍ර ශ්‍රාවක බෝධිය මුදුන්පත් කරගන්න බුද්ධ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා වීමේ ප්‍රාර්ථනාව. මහා මුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රාර්ථනාවක් තිබුණා අග්‍ර ශ්‍රාවක වෙන්න. අග්‍ර ශ්‍රාවක දෙන්නෙක් ඉන්නවනේ. ඊට අමතරව ඒ බුද්ධ ශාසනයේ ඉර්ධිවන්තයින් අතර අග්‍රස්ථානය ලබන එක. මේ විදිහට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර කොච්චර ප්‍රාර්ථනා තිබිලා තියෙනවද? ඒ ප්‍රාර්ථනාව ඔස්සේ නෙමෙයිද මේ ගිහිල්ලා තියෙන්නේ? කුඩා කාලේ ළමයෙකුට අපි අරමුණක් හිතට දෙනවා. ටිකක් ලොකු වුණාම පුතේ දොස්තර මහත්තයෙක් වෙන්න ඕනේ. ළමයා එතන ඉඳලා යන්නේ මොන අරමුණ හොයාගෙනද? දොස්තර කෙනෙක් වෙන බලාපොරොත්තු ඇතුව, ඉස්කෝල මහත්තයෙක් වීමේ බලාපොරොත්තු ඇතුව, ඉංජිනේරුවෙක් වීමේ බලාපොරොත්තු ඇතුව එයා එයාගේ ප්‍රාර්ථනාව හොයාගෙන යනවා. උතුම් බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය ලබාපු අපි ප්‍රාර්ථනාවක් තියාගන්න ඕනේ. මේ පින්කම කරපුවහම මට සංසාරේ මේ පින්කම කොහොමද විපාක දෙන්න ඕනේ? ප්‍රාර්ථනාවක් ඕනේ. සමහර කෙනෙක් සමහර වෙලාවක කියනවා ප්‍රාර්ථනා මුකුත් තියාගන්න හොඳ නැහැ කියලා. ඒක නිවනට බාධායි කියලා. වෙනතනි මජ්ක්‍ධිම නිකායේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් සංඛාර උප්පත්ති සූත්‍රය කියලා. ඒ සූත්‍රයෙන් මනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රාර්ථනාවක් තිබිය යුතුයි කියන එක. තව කෙනෙක් කියනවා කිසි දෙයක් එපා, ඒකායන ප්‍රාර්ථනාව මොකක්ද? නිවන. හැම පින්කමක්ම කරලා ප්‍රාර්ථනා කරන්න නිවන. නරකද? හොඳයි. නරක නෑ, ප්‍රාර්ථනාව හොඳයි. නමුත් අපේ පින්නතුන් හිතන්නකෝ, අපි රාජංගනය ඉඳලා යන්න ඕනේ අනුරාධපුරයට. අනුරාධපුරය යන එක නරකද? හොඳයි. අනුරාධපුරය යන එක හොඳයි. නමුත් අනුරාධපුරයට යන්නේ කොහොමද? පයින් යනවද? පාපැදියෙන් යනවද? කරත්තෙන් යනවද? යතුරු පැදියක යනවද? කාර් එකක යනවද? ජීප් එකක වාගේ යනවද? මොකේද යන්නේ? අනුරාධපුරයට යන්න ඕනේ බව ඇත්ත. පයින් ගියොත් සැපද? සැපයිද ඒ ගමන? ඒක දුෂ්කර ගමනක්. බයිසිකලේ පැදගෙන යන්න ගියොත් යන්න පුළුවන්. හැබැයි හරි මහන්සි ගමන. යතුරු පැදියෙත් යන්න පුළුවන්. අව්වට පිච්චෙන, වැස්සොත් තෙමෙනවා, ආරක්ෂාවත් මදි. කාර් එකක යන්න තිබුණොත් හොඳයි, පහසුයි. හොඳට සැප පහසුකම් තියෙන ජීප් රථයක වාගේ යන්න ලැබුණොත් අච්චරවත් ගැස්සෙන්නේ නැතුව තවත් පහසුවෙන් යන්න පුළුවන්. එහෙනම් අනුරාධපුරයට යන්න ක්‍රම ඕන තරම් හදාගන්න පුළුවන්. දැන් එතකොට අපි කැමති කොහොම යන්නද? සැප සහිතව යන්න නෙමේද? දුක් සහිතව යන්නද කැමති? සැප සහිතව යන්නද? අපි යන්න කැමති සැප සහිතවයි. එහෙනම් නිවන කියන තැනට යන්න සැප සහිත ප්‍රතිපදාවෙන් අති උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නයි ප්‍රාර්ථනා කරන්න. එහෙනම් ප්‍රතිපදාව සැපයි. කොහොමද ප්‍රතිපදාව සැප වෙන්නේ?
අපේ බිනදුන් කල්පනා කරන්න චක්කුපාල මහරහතන් වහන්සේ. ප්‍රතිපදාව සැපද? නෑනේ බිනදුන් පැවිදි වෙලා ඇස් දෙක පුපුරනකන් නිදිමරුව නේද? අහලා තියෙනව නේද කතාව? රහත් වෙනවත් එක්කම ඇස් දෙක පුපුරුවා. ඒ තරම්ම නිදිමරුවා. ඒකේ විපාක දුන්න තව සංසාර කර්මිකුත් තියෙනවා. එනම් ප්‍රතිපදාව සැප නැහැ. මහමුගලන් මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවක වෙන්න පාරමිතා පුරලා රහත් වෙන්න අදිෂ්ඨාන කළේ සක්මන. දවස් 7ක් එක දිගටම රෑයි දවලුයි දෙකේම සක්මන් කරනවා. ප්‍රතිපදාව සැපයිද? පින්නදිනි මුළු දවල් කාලෙකුයි මුළු රෑ කාලෙකුයි දවස් 7ක් එළි වෙනකන් සක්මන් කරනවා කියලා කියන එක ලීසිද? අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලැබුවා. නමුත් මාස 9ක් රහත් බව උදෙසා මාස 9ක්ම සක්මන් කරනවා. පහසු විද රහත් තුන ක්‍රමය ඊටම පහසුයි. ඒ වාගේ කරුණ ඕනතරම් වෙන්නේ නැකි. සැප සහිතවම මේ ශාසනයේ නිවන් අවබෝධ කරපු මහරහතන් වහන්සේ හැටියට කවුරු ගැනද කතා කරන්නේ? දාරුචීරිය මහරහතන් වහන්සේ. කාරණාව පැහැදිලි කරන්න කාල වේලාව මදි. යදුන් ගානක් ගෙවාගෙන යදුන් 120ක් විතර මතක හැටියට. නමුත් පුණ්‍යවන්තයන්ගේ ගමන ඉක්මන් වෙනවා. ඊයේ රෑ තමයි බ්‍රහ්මරාජයෙක් ඇවිල්ලා කිව්වේ උඹ රහත් වෙලා නේ අර කැලේට වෙලා දරපතුරු ඇඳගෙන මම රහතන් වහන්සේ කියලා හිතාගෙන හිටියේ. උඹ රහත් වෙලත් නෑ, රහත් වෙන මගට පිළිපැදලත් නෑ. අන්න හැබෑ රහතන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නවා යන්න කියලා කිවි. ලැජ්ජ හිතන බ්‍රහ්මයාගේ කතාවට. නමුත් බ්‍රහ්මයා පෙර එකට ගුණ පුරුපු තමන්ගෙම කල්යාණ මිත්‍රයා. ඒකයි භාග්‍යතුන් වහන්සේ වාගෙනේ විහාරයට ආහම් භික්ෂූන් වහන්සේල සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ පින්ඩ පාති වැඩලා. ස්වාමීනි කොයි පැත්තටද වැඩියේ? සඳහන් කළා පින්ඩ පාති වැඩපු වෙලාවේ යන්න එපා කතා කරන්න. භාග්‍යතුන් වහන්සේ වඩිනකන් ඉන්න. දැන් දවල්ට වඩිනවනේ භාග්‍යතුන් වහන්සේ කියලා. ස්වාමීනි මොනව කියනවද? මම යොදුන් 120ක් විතර දුර ගෙවලා මේ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ වඩිනකන් මම මෙතෙන්ට වෙලා ඉන්නවා කියලා කියන්නේ ජීවිතේ කොයි වෙලාවෙද කියලා ස්වාමීනි විශ්වාස නැහැ. භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ පෙරගෙන වඩිනකොට මම මැරුණොත් ස්වාමීනි කොහොමද මම භාග්‍යතුන් වහන්සේ දකින්නේ? ස්වාමීනි කියන්නේ කොයි පැත්තටද වැඩි කියලා. එහෙනම් ඔන්න ඔය පැත්තට යන්න ගියාම මග දෙමුණ ගැහුණා. ස්වාමීනි මට බණපත් දෙකක් මුලින් කීවේ වන්දනා කළ ස්වාමිනී මට බණක් කිය. දාරුචීරිය මේක බණ කියන වෙලාව නෙමෙයි පිණ්ඩපාතේ වඩින වෙලාව. ස්වාමිනී මට බණපද දෙකක් ඇති. භාග්‍යතුන් වහන්සේ බැලුවයි. වැඩි වෙලා තව ජීවත් වෙන්නේ නැහැ. නමුත් ඊටාම පොඩි ධර්ම කාරණාව යෝනි රහත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ මහා මාර්ගී පිණ්ඩපාතය වඩින ගම ඒ ඉල්ලීම සම්පූර්ණ කළා. මහපාරෙම රහත් වුණා. ගහක් මුල වාඩි වෙලා පර්යංකෙන් ඉඳගෙන පැය ගාණක් භාවනා කළාද බණ පද කීපයයි ඇහුවේ රහත් වුණා. ප්‍රතිපදාව සැප සහිතයි. එනම් සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න ඕනේ. ආන් ඒ අතරේ නිවන් දකින තුරු ඒ ගමන ඔබ කොහොමද යන්න ඕනි ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිවන් දකින තුරු ඒ ගමන මම කොහොමද යන්න ඕනි ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ.
කොහොමද යා යුත්තේ? තම තමන් කැමති විදියට. ඊළඟට පින්නතුනේ ප්‍රාර්ථනාවක් ගොනු කරන්න ඕනේ. මොකටද? නිවන් දක්නා ජාති දක්වා. කල්යාණ මිත්‍රයන්ට එරෙහි වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේවා. කල්යාණ මිත්‍රයන්ට එරෙහිව ඇති කරගන්න හැම සිතුවිල්ලක්ම සතර අපායේ දුක් විඳවන සිතුවිලි වෙනවා. එන කවදාවත් කල්යාණ මිත්‍රයන්ට එරෙහි වෙන්නේ නැහැ. මේ ප්‍රාර්ථනාව නොතිබුණ නිසා සසර කොච්චර වැරදුනායි ඉන්නවද? පිළියක් කියලා රජෙක් සාමනම් කුමාරයෙකුට ඊතලයකින් විද්දා. සාම කුමාරයා කියන්නේ මහබෝසතාණන් වහන්සේ. පිළියක් රජ්ජුරුව කියලා කියන්නේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ. කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා කියන ප්‍රාර්ථනාවක් තිබුණේ නැති නිසා තමන්ට මේ සංසාරයෙන් එතර යන්න මඟ කියලා දෙන තමන්ගේම භාග්‍යතුන් වහන්සේ බවට අනාගතීපත් වෙන බෝසතාණන් වහන්සේගේ ශරීරය හරහා තියුණුයි තලයක් මුදා හරින්න තරම් එදා ක්‍රූර වුණේ කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේම්වා. කල්යාණ මිත්‍රයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන ප්‍රාර්ථනාව නැති හින්දා. කල්යාණ මිත්‍රයන්ගේ පිහිට ලබන්නේම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. සුඛ සාමනීරයන්ට කවුද මේ උදව් කළේ? බලන්න ගුණ පුරන්න ලෑස්ති වෙනකොට කී දෙනෙක් උදව් කළාද කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ උදව් කළා. සතරවරං දෙවියෝ උදව් කළා. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලැබුණා. සැරියුත් මහරහතන් වහන්සේගේ අනුකම්පාව ලැබුණා. දායකයන්ගේ අනුකම්පාවත් ලැබුණා. දානෙ වේලත් කියපු විදිහට ලැබුණා. සක්‍ර දේවේන්ද්‍රියොත් ආරක්ෂාවට ආවා. සතරවරං දෙවියොත් ආරක්ෂාවට ආවා. හිරුයි සඳුයි උන්වහන්සේ දන් වළඳනකන් නතර වෙලා බලාගෙන හිටියා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේවා. සුඛ සාමණේරයන්ට දාන පිළිගන්වන්න කියලා බුදුරජාණන් වහන්සේ විහාරයට වෙදියා. සුඛ සාමණේරයන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ දාන පාත්‍රී පිළිගන්වම ස්වාමීනි වැළඳුවාද කියලා ඇහුවා. ඔව් සාමණේරේ මම වැළඳුවා. ඉක්මනට ඉක්මනට ඇවිල්ලා මහරහතන් වහන්සේගේ ශාරීරියේ දහති වටහපතරන් පවන්සලන්න හදනකොට සාමණේර කාල වේලාව ඉක්මවන්නේ නැතුව දන්වල දෙන්න කිව්වා. සාමණේරයන් වහන්සේ හිතේ හැටියට ගෙනල්ලා දුන්න දානි වළඳලා පාත්‍රයේ සෝදලා නමනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තවුතිසාවටම වැඩියා. සතරවරන් දෙවිවරු චාතුම් මහරජිකීට වැඩියා. භාග්‍යතුන් වහන්සේ විහාරයට වැඩල ඉවරයි. හිරු දෙවියොයි සඳු දෙවියොයි යා යුතු තැනට ගියා. මෙච්චර වෙලා නතර වෙලා හිටි. මෙච්චර වෙලා ගමන් කළා නම් කොච්චර දුර යා යුතුද? එක පාරම හිරු එතෙන්ට ගියා. එක පාරම සඳු එතෙන්ට ගියා. එක පාරම ගස්වල සෙවනැල්ල වෙනස් වුණා. හාමුදුරුවරු කාරණාව දැනගෙන චෝදනා කළා. සුඛ සාමණේරියෝ ඉරයි හඳයි නතර කරලා අවේලා විදන් වැළඳුවා කියලා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩලා අපූර්ව අනුශාසනාවක් කළා. මහණෙනි නැහැ, එහෙම වුණේ නැහැ. සසර පින් ඇති උත්තමයෝ සංසාරෙන් එතර යන්න ගුණ පුරනකොට ඔවුන්ට ඕන තරම් අනුග්‍රහ ලැබෙනවා කියන කාරණාව පැහැදිලි කරලා සතරවරං දෙවියන්ගේ සක් දෙවිඳුගේ හිරු දෙවියන්ගේ සඳු දෙවියන්ගේ අනුග්‍රහය සුඛ සාමණේරයන්ට ලැබුණ හැටි පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. එහෙමනම් විශේෂයෙන් මේ දේශනාවෙන් අත්හැරීම කොච්චර ශ්‍රේෂ්ඨද?
දානය කොයි තරං උතුම්ද කියන කාරණාවත් එක්ක තවත් ධර්මකාරණා රාශියක් අපි සාකච්ඡා කළා. දේශනාවක් කරනකොට බොහොම ටිකයි පින්නතිනි විස්තර කරන්න පුළුවන්. ටිකක් අහල හුඟක් හිතන්න ඕනේ. ඒකටයි බණහනවා කියන්නේ. ටිකක් අහල හුඟක් හිතන්න. හුඟක් හිතලා ජීවිතේ නිවැරදි කරගන්න. හැම පින්කමක්ම කරලා උතුම් ප්‍රාර්ථනාවක් තියාගන්න. නිවන මූලිකයි. ඒ නිවන දක්වා යන ගමන මට කොහොමද වෙන්න ඕනේ? මේ ජීවිතේ සම්මාදිටිකෙක් ලබන ජාත්මේ මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්න පුළුවන්. ප්‍රාර්ථනා කරන්න. මේ ජීවිතේ කොච්චර පින් කළත් වැඩක් නැහැනේ ඊළඟ ආත්මේ මිත්‍යා දෘෂ්ටිකෙක් වුණා. ආගේ නිසා නිවන් දක්නා ජාති දක්වා සම්මාදිට්ඨික වන්නෙම්වා කියල ප්‍රාර්ථනාවක් තියෙන. එහෙම ප්‍රාර්ථනා කරල පින් කරහම නිවන් දකිනතුරු මිත්‍යා දෘෂ්ටියක උපදින්නේ. මොනම හේතුවකින් හරි මිත්‍යා දෘෂ්ටියකට ගියත් නැවත කරුණු වැටහෙනකොට සම්මාදිට්ටික වෙන්න. එහෙම අය ඕන තරන් අපේ සමාජීන්න. ඒ නිසා ඒ ප්‍රාර්ථනාවත් ඔබට හුඟක් වටිනවා. නිවන් දක්නා ජාති දක්වා සම්මාදිට්ඨික වන්නේවා. ඒ විදිහට ප්‍රාර්ථනා ගොනු කරගත්තාම මේ සසර මග දුක්ඛිත නමුත් බලාපොරොත්තු මුදුන්පත් කරගනිමින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න තැනට ගමන් කරන්නත් ඒ උතුම් නිවන සාක්ෂාත් කරගන්න අපිට බොහොම පහසුයි. ධර්ම දේශනාව සඳහා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. අද පැය දෙකක තරම් කාලයක් මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්න දේශනා කරවන්න බෞද්ධ මාධ්‍ය ජාලය හරහා ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම දානය කරන්නත් කටයුතු සංවිධානය කරන්නට යෙදුණි. රාජාංගනය ඓතිහාසික ශ්‍රී සඳගල රාජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කිරින්දේ අවසරයි චන්දරතන පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි රාජාංගනය අංක 175 වම් ඉවුරයාය පහ සඳගල පදිංචි බී.එම්. ගුණතිලක උපාසක මහත්මාද ඩී.එම්. බණ්ඩාරමෙනිකා උපාසිකා මාතාවද බී.එම්. රම්බණ්ඩා උපාසක මහතාද පවුලේ සහෝදර සහෝදරියන් දූදරුවන් හා ප්‍රදේශවාසීන්ද විසින් දායකත්වයේ දරන බව සිහිපත් කරනවා. උතුම් අරමුණු කීපයක් පැහැදිලි කරනවා. අපවත් බී වදාළ සඳගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ පූජ්‍යපාද ගල්ලෑවේ සුමනතිස්ස ලොකු ස්වාමීන් වහන්සේද බොරවැවේ ධම්මරක්කිත ලොකු ස්වාමීන් වහන්සේද මියගිය දෙමව්පියන් වන බොරවැවේ විසූ බී.එම්. පුංචිබණ්ඩා උපාසක මහතාද මෑණියන් වන එච්.එම්. ඩිංගිරි අම්මා උපාසිකා මාතාවද අවකොළවැව විසූ ඩී.එම්. මුතුබණ්ඩා උපාසක මහතාද ඩබ්ලිව්.එම්. ඩිංගිරි අම්මා උපාසිකා මාතාවද බී.එම්. ප්‍රියන්ත බස්නායක පුතණුවන්ටද පින් අනුමෝදන් කරන බව සිහිපත් කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශනයේ සඳහා සහභාගී වූ දේශකයන්න් වහන්සේටද විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම ස්වාමින් වහන්සේලාටද බී.එම්. දීප්ති සරත් කුමාර බස්නායක පුතණුවන් ඇතුළු අනිකුත් දූදරුවන් සියලු දෙනාටමද මොණුගුරු මිනිබිරියන් වන ඩිමාෂා පැහැසරණි මිහිනදී අකීෂා හිරෝනියන් ආයටද මේ මස 24 වන දිනට 8 වන උපන්දිනයට පාතබන තරුජ බණ්ඩාර පුතන්වන්ටද එච්.එම්.
යසෝ මෙනිකේ මෑණියන් හා ඇගේ පවුලේ දූ දරුවන් සියලු දෙනාටමද මෙම පින්කම සාර්ථක කර ගැනීමට මුදලින් සහ ශ්‍රමයෙන් දායක වූ සියලු දෙනාටමද රට ජාතිය ආරක්ෂා කරන සියලුම රණවිරුවන්ටද ධර්මදේශනය සඳහා සහභාගී වූ සියලු දෙනාටමද සියලුම ලෝක සත්ත්වයන්ටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස මෙ රැස් කරන දුර්ලභ වූ පින හේතු වේවායිද තවද මෙ රැස් කළ පින නිරෝගී සුව දීර්ඝායුෂ පිණිසද හේතු වේවායි ප්‍රාර්ථනා කරන බව සිහිපත් කරනවා අධ්‍යාපනය ලබන දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කිරීමටද රැකී රක්ෂා වෙළඳාම් ගොවිතැන් කරන අයගේ රැකී රක්ෂා සාර්ථක කිරීමටත් මේ උතුම් පින හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා කලන මිතුරු ඇසුරම නිරතුරු සැලසේවා කලන මිතුරු දහමම සුවසේ පුරුදු කරන්න වාසනාව උදා වේවා ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු